කාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සංඝ මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනී යෝච සීලවතං ගන්ධෝ වාති තේවේ සූත්තමෝති පින්වන්නේ විහෙරකලාරන්නේ සේනාසනේ සිට පිළිවෙලින් පවත්වාගෙන ධම්මපද දේශනා මාලාවේ අද 44 වන දේශනාව පුෂ්ප වර්ගයේ 10 වන දේශනාව අප්පමත්තෝ අයං ගන්ධෝ යායන් තගර චන්දනී මේ සඳුන් තුවරලා ආදී මල්වල සුවඳ අප්පමත්තෝ අල්ප මාත්‍රයි ටිකයි තියෙන්නේ යෝච සීලවතං ගන්ධෝ නමුත් සිල්වතුන් වහන්සේලාගේ උතුම් සිල් ගුණ සුවඳ වාති දේවේසු උත්තමෝ දෙවි මිනිසුන් අතර හමන විශේෂයෙන් දෙවියන් අතරත් හමනවා කියන එක තමයි මේ ගාථා රත්නේ සරල අර්ථය. මහා කාශ්‍යප මහරහතන් වහන්සේ දවස් 7ක් නිරෝධ සමාපත්තියට සම්වැදිලා 7 වන දවසින් නැගී සිටමින් රජගහනුවර පිණසිඟා වඩිනවා. එදා සක්ද රජතුමාගේ දිව්‍යාංගනාව පරවියන්ගේ පාවැනි පා ඇති 500ක් දෙවගණෝ. තෙරුන් දැක පින්නපාතයේ පිළිගන්වමුයි කලබල වී. බත්මුට්ටි අරගෙන 500ක් අරගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේ වඩින පාර දිගේ පේලියට ඉන්නවා. ස්වාමීන් වහන්සේ වඩිනකොට ස්වාමීන් වහන්සේ අපගේ මේ දාණය පිළිගනු මැනව මෙය පිළිගෙන අපට සංග්‍රහ කරන්නේයි ඉල්ලා සිටියා. තොපි යව් මා යන්නේ දුප්පතුන්ට සංග්‍රහ කරන්නටයි තෙරුන් වහන්සේ වදාළසේක. උන්වහන්සේ වදාලා මම යන්නේ දුප්පතුන්ට සංග්‍රහ කරන්න. උඹලට සැප තියෙනවනේ තියෙන නිසා උඹලා ඵලයල්ල කියලා කිව්වා. ස්වාමිනී අප නොනසන්ඩ අපිව නසන්න එපා අපේ මේ දාණය පිළිගන්න කියලා නැවතත් ඉල්ලුවා. එවර දුන්නාසේ අරම්ම කිව්වා. ඒත් යන්න ගියේ නැහැ. ඒ තෙරුන් වහන්සේ බව දැනගෙන දැන් රහතන් වහන්සේට තරහ යන්නේ නැහැ, තරහ නැහැ නේ, ද්වේෂය නැහැ නේ. උන්වහන්සේ තොපි තමන්ගේ පමන නොදන්නහොද මෙන් ඉවත් යව් කියලා ඇඟිලි තුඩු දෙක එකතු කරලා අසුරුසනක් ගැහුවා. ආන්නේ සද්දයාල බය වෙච්ච දිව්‍යාංගනාව දෙව්ලොවටම ගියා. සක්ද රජතුමා එන දිව්‍යාංගනාව දැකලා තොපි කෙතෙක් මෙතෙක් වෙලා කොහි ගියාද කියලා ඇහුවා. අපි සමාපත්තියේ නැගී සිටි මහා කාශ්‍යප මහරහතන් වහන්සේට පිණ්ඩපාතයක් පූජා කරන්න ගියෙමු. ඉතින් පූජා කළාද කියලා ඇහුවා. උන්නාසේ අපේ පිණ්ඩපාතේ පිළිගන්න කැමති වුණේ නැහැ කියලා උත්තර දුන්නා. එසේනම් උන්වහන්සේ කුමක් කීසේද? දුප්පතුන්ට සංග්‍රහ කරන්නට ඕනෑයයි කිව්වයි කියලා මතක් කළා. තපි කොයි සැටියෙන් ගිද්ද ගියේ? කොහොමද ගියේ කියලා ඇහුවා. දේවයන් වහන්සේ අපි ගියේ මේ විදියට මේ කිව්වා. අමුතුවෙන් වෙස්වලාගෙන ගියේ නැහැ කිව්වා. උන්වහන්සේට පිණ්ඩපාත දෙන්න තොපිට පිළිවංකමක් නැහැ. ඔහොම ගිහින් බෑ. පොඩ්ඩක් ඉන්න බලන්න මම පිණ්ඩපාත දෙන හැටි කියලා
සක්දේව රජතුමා දත් වැටුණු හිසකෙස් පැසුණු ය බිඳිලා ගියපු කියන තුනටිය නැමිලා ගියපු කුදු වෙච්ච ඇඟ රැලි වැටුණු කබ කෙල වැහෙන ඊතා මහලු රෙදිවියන්ෙකුගේ වෙස්ගෙන සුජාතාවත් සුජාතාව කියන්නේ සක්දේව රජතුමාගේ අග මෙහෙසියට එමදු මහල්ලියක කොට රෙදිවියන්න් වසන ගෙවල් පේලියක් මවා නූල් දිගස්සමින් එහි හිටියා. මහා කාශ්‍යප තෙරුන් වහන්සේ දුක්පතුන්ට සංග්‍රහ කරමි. දැන් මේකේ තේරුම් ගන්න තියෙන්නේ දවස් 7ක් නිරෝධ සමාපatti වැඩ හිටපු බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලගෙන් යම් උතුමෙකුට බත්යන්ද පූජකලත් එදා හවසම සිටු සම්පත් ලැබෙන තරමේ ආනිසංස තියනවා දුප්පතෙක් පූජකලොත්. ඒකයි මේ දුප්පතුන්ට සංග්‍රහ කරනවා කියන්නේ. එනුවර බලා වඩින්නසේ නුවරින් පිටත මේ තියෙන රෙදිවියන්නාගේ කඩපේලිය ඒ කඩපේලියේ ගෙදර ගිනගෙන නූල් ගහනව රෙදිවලට නූල් ගහන කෙන ලකුණු කරනවා ඉරි අඳිනවා. එහි උන් මහලු මහලියන් දෙන්නා දුටුසේක්. ඒ වෙලේ සක්‍රතෙමේ නූල් දිගහරමින් හිටියා සුජාතාව නූල් දණ්ඩ අල්ලමින් සිටියා. තෙරුන් වහන්සේ මොවුන් දැක අයියෝ මේ තරම් මහලුවත් දිවි රැක ගැනීම සඳහා වැඩ කරන මොවුන් තරම් දුප්පතුන් මේ නගරෙම නැතුව ඇති කියලා ඔවුන් දෙන කැඳ ටිකක් වේවා කොයි දෙයක් නමුත් පිළිගෙන මොවුන්ට සංග්‍රහ කරන්න ඕනෑ කියලා ඒ ගෙදරට වැඩම කළා. සක්දුරයතුම වඩින උන්වහන්සේ දැක සුඳුර මාගේ හාමුදුරුවන් වහන්සේ නැත්නම් ස්වාමින් වහන්සේ මෙහි වඩితి. තී උන්වහන්සේ නොදැක්කාසේ බිම්බලා හිඳුව මම කිසිත් නොහඟවා බත් ටිකක් පිළිගන්වාලා මී කීය. රංගපාන්න වැඩිය දන්නේ නැති එක්කෙනාට කුම බිම්බලන් ඉඳපම්කෝ එයා කතාවට ගියොත් වැඩි අහුවෙනවා. රංගපාන්න දක්ෂ කෙනා තමයි සක්දේව් රාජු. එයාගෝ මම පූජ කරලා පෙන්නන්න ඔබ බිම්බලන් ඉඳපම්කෝ. තෙරුන් වහන්සේහි වැඩම කොට ගෙද දොරටුව ළඟ ඒ කියන්නේ දොරගාව වැඩ සිටියා. ඔවුන් තෙරුන් වහන්සේ දැක්කේ නෑ වගේ වැඩ කර කර ටිකක් වෙලා යව්වා. කරන දේත් අර අහුවෙන්නේ නැති වෙන්න කරන්නේ. ගේදිරිය බිසුනම සිටින්නාසේ පෙනේ සොඳුර ටිකක් සොයා බලවයි සක්‍රයා කිව්වා. මට බෑ ඔයාම ගිහලා හොයාගන්නේ කියලා මතක් කළා සුජාතාවත්. ඔහුත් ඈනුන් අරමින් මැලි කඩමින් ගේ දොරගාවට ඇවිල්ලා තෙරුන් වහන්සේ දැකලා වෙවුල වෙවුලා පසඟ පිහිටුවා වැඳ දෙදෙනට අත් දෙක තියාගෙන තතනමින් වගේ හති දදා නැගිට්ටා. නැගිටලා කිලින් වෙලා හාමුදුරුව නැත්තම් හාමුදුරුව කවුද කියලා ඇහුවා. සොයන්නාසේ කවුද කියලා ඇහුවා. ටිකක් පස්සට වියනේ හාමුදුරනේ දැන් අපේ දැස් බොහෝ ඇඳිරි නැගිට ගන්නත් අමාරුයි කියමින් නළලේ අත තබා උඩ බලා දැන් මේ පේනවා කොච්චර හොඳට රඟපෑවද ඇස් පේන්නේ නැහැලු නැගිට ගන්න බෑලු සයන්නාසේ අඳුරන්නේ නැහැලු හොඳටම දැනගෙන ආවේ නේද බලන්න ඒකේ ස්වභාවය වගේ වැඩක් කරද්දි දක්ෂ වෙන්න ඕනේ නැත්තම් අහුවෙනෝනේ අනේ හාමුදුරුවනේ මට බොහොම දුකයි මේ ඉන්නේ අපේ මහා කසුප් තෙරුන් වහන්සේ නේද කියලා සතුටුත් වෙලා අපේ මේ පැල්පතට වැඩියා බොහෝ කලකින් පිළිගන්නවන්ට මොනවත් තිබේදයි නොදන මියා දන්නෙත් නෑ කොහොමද කොස් දෙල් පලා තම්බපුව මොකවත් ටිකක් තිබේදයි කියලා සුජාතාවකින් ඇහුවා. ඇයත් තුනටියට රත තබාගෙන ලෑටි ලෑටිව කෙන්දිරිගාමෙන් බත් පොඩ්ඩක් තිබේයයි කිව්වා. කෙන්දිරිගා කිව්වා වයසයි. එවිට සක්‍රතෙමේ ස්වාමිනි රසගුණ හොඳ නරක නොසලක අපට කරුණා කරන්නයි කීයේ. තෙරුන් වහන්සේ දෙන පලා ටිකක්වත් ගෙන මොවුන්ට සංග්‍රහ කරන්නේ මේ පාත්‍රය දුන්න සාමාන්‍ය එහෙම පාත්‍රය අතර දෙනවා ඒ කාලේ. අතකොට ඒ දාණේ තියෙනවා බෙදන් එනවා. එහෙම ක්‍රමයක් තමයි තිබිලා තියෙන්නේ. එවිට සක්‍ර දේවේන්ද්‍රයා නැත්තම් මේ වෙස් වලාගෙන ඉන්න මහලු මිනිස්සයා ගේ ඇතුළට ගිහින් ගටි ඕදනනම් බතක් සැලියෙන් නගා පාත්‍රය පුරවාගෙන අවුත් තෙරුන් වහන්සේ අතේ තැබුවා. ඒ බත් නොයෙක් මාළු පිණියෙන් පිරී පැවැත්තේය. ඒ සුවඳ රජගහනුවර පුරා පැතිර සිටියා. මේ පිණ්ඩපාතය දුන් මනුස්සයා නම් දුප්පත් කෙනෙක් වගේ. හැබැයි දානේ නම් දුප්පත් නෑ. පිණ්ඩපාතයෙන් මෙයා දුප්පතෙක් කියලා කියන්න බෑ. මේ දානේ සුවඳ බැලුවම එහෙම හිතන්න අමාරුයි.
මේ සක්‍රයාගේ භෝජනය වැනිය කියලා ස්වාමින්වහන්සේ බැලුවා මේ කවුද කියලා. නුවණින් බැලුව එතෙක් බලලා තිබුණේ නැහැ. බලන්නකොටනේ පේන්නේ. ඉතින් තමන් වහන්සේගේ අභිඥා බලයෙන් බලනකොට එනේ ගියා මේ ඉන්නේ වෙන කවුරුන් නෙවෙයි. සක්දේව රජතුමාමයි කියලා. ඒ වෙලාවේ ස්වාමින්වහන්සේ දැඩිව අවවාද කළා. තාකලේ ලොකු වරදකි, ලොකු අපරාධයකි. දුප්පතුන්ගේ සැපත උදුරා ගැනීම කොතරම් අයුතුද? හොඳ නැද්ද? එය දෙවිකමට දබා මිනිස්කමටවත් නොහඹි. අනුන්ගේ දේ පැහැරගන්ම තිරිසංකම. දුප්පතාගේ ගුණ නොසලකන්නා තිරිසනාටත් වඩා පහත්ය. තටනම් යස ඉසුරෙන් අඩුවක් නැත. එසේ තිබියදී දුප්පතාර ලැබෙන්න තිබූ යහපත උදුරා ගැනීම මහත් සැහැසිකමක්ය. එහි ඔබ මහා සාහසිකයෙක්ය. දුප්පතුකු විසින් අද මේ දානෙ දුන්නා නම් ඔහුට සෙනෙවි තනතුරක් හෝ සිටු තනතුරක් ලැබෙන ඒකාන්තයි. තාකලේ දරුණ අපරාධයකයි වදාලා. සක්දෙවිඳු කතා කරා. ඇයි ස්වාමීනි මෙසේ වදාරන්නෝ? මට වඩා දුප්පතෙක් මෙහි සිටී දැයි ඔහු කිව්වා. කුමක් නිසා දුප්පත් වූ තෙපි දෙව්ලොව දෙව්සැප විඳී දැයි කියලා ඇහුවා ස්වාමීන් වහන්සේට. ස්වාමීනි කාරණය නම් මෙහෙම තමයි. බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීමට කලින් කළ පිනකින් මම මේ දෙව් බව දෙව් රජ බව ලැබුවා. බුදුරජුන් ලොව පහළ වුණාට පසු පින්ක තිදෙනෙක් චූලරත, මහරත, අනිවන්න නම් දෙවිවරු තුන්දෙනෙක් එහි ඉපදෙලා ඉන්නෝ දැන්. ඒ තුන්දෙනාම මට වඩා හැම අතකින්ම තේජවත්. ඔවුන් තිදෙනා මා ඉදිරියේ නැකත් කෙළියට ඇතුල් වීතියට වන් කල්හි මම පැනගොස් විමානෙ හැංගෙනවා. ඔවුන්ගේ ශරීරයෙන් නික්මෙන තේජස මගේ ශරීරය ඔබාගෙන යටකොට සිටිනවා. මාගේ සිරුරෙන් නික්මෙන තේජස ඔවුන්ගේ සිරුර යටපත් කිරීමට සමත් වෙන්නේ නැහැ. ඒ නිසා ස්වාමීනි මාතරම් දුප්පතෙක් කොතන වේදයි බලා වදාරන්නයි කියලා කිව්වා. එකෙන් කියන්නේ පින්වත්නි අබුද්ධෝත්පාද කාලයක පින් කරපු සක්දේව රජතුමාට වඩා මේ බුදුසසුනේ පින් කරලා ගිහපු දිව්‍ය පුත්‍රය බොහෝ සිටිනවා. ඒ අයගේ අනුභවය වැඩි. ඒතකොට මේ රජතුමා යටත් වෙලා ඉන්නා වගේ තමයි පේන්නේ අර අනිත් යටත් වැසියන්ට. ඒ කියන්නේ අනුභවයෙන් ආලෝකයේ වගේ අධිපති බව ඒ සියල්ලෙන් වැඩි අය. ඒ නිසා මම දුප්පතෙක් කියලා එතුමා කරුණ දක්වාලුවා. ඒකට ස්වාමීන් වහන්සේත් එක පිළිගන්න ඇති. ඒ නිසා උන්වහන්සේ වදාලේ දැන් කරන්න දෙයක් නැහැ. මින්පසු මෙවැනි වැඩ කරන්න එපා. ඒ කියන්නේ රවට්ටලා කැඳපත් දෙන්න එන්න එපා. වදාල එසේ වේවා. පින්වතුන් වහන්සේට දනක් දුන්නොත් එයින් ආනිසංස ලැබෙයිද නැද්ද? ආනිසංස තියෙයි කිව්වා. ආයෙන එක මගේ වැඩක් කියලා සක්දේව රජතුමා ස්වාමීන් වහන්සේට වැඳලා පැදකුණු කරලා සුජාතාවත් අතින් අල්ලගෙන අහසට මැන නැංග සක්දේව විලාසේ. ගුණෙන් මහමුහුද බඳු මහකසුප් තෙරුන්ට සද්දාවේ මම දුන දාණය මහත්ඵල වුණා කියලා සතුටින් උදං අනමින් අහස යන්න ගත්තා. ඒ හඬ රජගහනුවර වේළුවනාරාම යේ වැඩ සිටින්නා වූ භාග්‍යවතුන් වහන්සේට ඇසුණා. මහරණි බලව් සක්දේව රජ උදන්නනමින් අධිකතර සන්තෝෂයෙන් අහසින් යන සැටි ස්වාමීනි මෙසේ ප්‍රීතිවාකකයමින් අහසින් යාමට ඔහු කළේ කුමක් දැයි ස්වාමීන් වහන්සේලාත් ඇසුවා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මගේ පුත් මහකසුප් තැන රවටා ඒ තැනට පිණ්ඩපාතයක් දී ඉන් ලැබෙන විපාකයේ මහත් බව දැන ප්‍රීති වාක්‍ය කියමින් යනවා කියලා භාග්‍යතුන් වහන්සේත් වදාලා. ස්වාමීනි දෙව්ලොව සිටි සක්තමේ මහකසුප් තෙරුන් වහන්සේට දෙන පිණ්ඩපාතයේ විපාක මහත් බව කෙසේ දැන ගත්තේදයි භික්ෂුන් වහන්සේලා ඇසුවා. මහණනි මා පුත්වැනි පිණ්ඩපාතයෙන් ජීවත් වන්න උන්ට දෙවියෝ, මිනිස්සුයෝ, යක්ෂ රාක්ෂයෝ පවා ප්‍රිය කරනවාය කියලා භාග්‍යවතුන් වහන්සේ වදාලා එසේ වදාරමින් උදාන පාළියේ සඳහන් වන මේ උදානයත් භාග්‍යවතුන් වහන්සේ පළ කරලා තියෙනවා. තමන් පෝෂණය කරන, අනුන් පෝෂණය නොකරන, සංසිඳුරන් ඇති කෙලෙස්, සංසිඳ වූ කෙලෙස් ඇති සිහි ඇති පිණ්ඩපාතික භික්ෂු නමට දෙවියොත් කැමති. පිණ්ඩපාතිකස්ස භික්ඛුනෝ අත්තබාරස්ස අනඤ්ඤ පෝසිනෝ දේවා පියාය පියයන්ති තාදිනෝ උපසන්තස්ස සදා සතිමතෝ. ඒ තමයි දේශනාව.
මේ ප්‍රීති වාක්‍ය වදාළ භාග්‍යවතුන් වහන්සේ මේ ධම්මපද ගාථාවත් ඒ මොහොතින් වදාළා. අප්‍රමත්තෝ අයං ගන්ධෝ යායං තකර චන්දනී යෝච සීලවතං ගන්ධෝ ආති දේවේසු උත්තමෝති. ඉතා ගැඹුරු අර්ථයක් තියෙන දේශනාවක් නෙවෙයි. බොහොම සරලයි. එයින් කියවෙනවා සඳුන් තුවරලා වැනි මල්වල සුවඳ ටිකයි. සිල්වතුන්ගේ යම් සිල් සුවඳක් තියෙනං ඒ දෙව්ලොව පවා හමනවා කියන එකයි බුදුරජාණන් වහන්සේගේ අදහස. මේ සිල් සීල ගන්ධය සිල් සුවඳ කියලා නොයෙක් අර්ථවලින් දේශනාවේ සඳහන් වන සීලයට සුවඳක් තියෙනවද? සීලේ මොන සුවඳද කියලා අපිට හිතෙන්න පුළුවන්. යම් කෙනෙක් ළඟ තියෙන සීලයම තමයි සිල් සුවඳ කියලා කියන්නේ. ඒක මේ අර විලවුන් සුවඳ වගේ එහෙම ඉඹලා ගන්න පුළුවන් සුවඳක් නෙවෙයි. ඒක ගුණරාවය කියලා අපි කියන්නේ. ගුණ සුවඳ. ඒක පැතිරෙනවා. මනුලෝව පමණක් නෙවෙයි. දෙව්ලොව පවා පැතිරෙනවා කියන එක තමයි ඊයේත් අපි යම් දේශනාවක් කළා. හිත් තිබුණ යම් අර්ථයක්. අද ඒ අර්ථයම තවත් වැඩිකොට දේශනා කරනවා. විශේෂයෙන් මේ විස්තරයත් එක්ක අට කතාව සීලය පිළිබඳ පරිපූර්ණ විස්තරයක් මේ දේශනාවදී කරලා තියෙනවා. මම දන්නේ නැහැ අහන අයට ගෝචර වේද කියලා. ඒ නිසා ඒ ගැන ලොකුවටම කියන්නේ නැතුව කෙටියෙන් කියන්න මට හිතුණා. මොකද සමහර විට මේක මේ වචන නොතේරුනොත් අහන් ඉන්න අපහසු වෙන්න පුළුවන්. එතකොට අපි දන්නවා සීලය කියන්නේ සීලන අර්ථයෙන් හදවත සිසිල් කරන අර්ථයෙන් සීලය කියනවා. දැන් සීලයක අපි සමාදම් වෙලා ඉන්නවනේ. සතුන් මරන්නේ නැහැ කියලා කියනවා. සතුන් මැරීමේදී යම් දැවීමක් ඇති වෙනවා නම් සතුන් මරන්නේ නැති කෙනාට ඒ දැවීම ඇති වෙන්නේ නැහැ. ඒකයි එතන සීලය. සොරකම් කරන කෙනාට සොරකම් කරන වෙලාවේ යම් බයක් ඇති ගැනීමක් දැවිල්ලක් ඇති වෙනවද? සොරකම් කරපු නැති කෙනාට ඒ දැවිල්ල ඇති වෙන්නේ සිසිල් බව තියෙනවා. කාමේසු මිච්ඡාචාර. දැන් මේ ශිල්පදේ අපි ඊයේත් විස්තර කළා ඊයේ දේශනාවකදී. අද යම් කිසි කොටසක් විස්තර කළ යුතුයි. මොකද මේ ශිල්පදේ ගැන දන්නේ නැහැ ජනතාව. ඒක කියන්නේත් හිමීට කැමතිත් නැහැ කියන්නේ. කාමේසු මිච්ඡාචාර. කාමේසු කියලා කියන්නේ මෙතන ස්ත්‍රී පුරුෂ කාමය. එයිදිත් විවාහ වූවන් අතර තියෙන කාමයට කියන කාමේසු සම්මාචාර. ඒක බොහොම ධාර්මිකයි. ඒ නිසා බොහොම පිරිස්මැද්දේ අපේ රටේ නම් පෝරුවක් උඩ නැගලා අතංගිලි බැඳලා පැන්වඩල තමයි මේ බාර දෙන්නේ. නීත්‍යානුකූලවත් තියෙනවා ඔය සහතිකයක් කියලා. ඒකත් අස්සම් කරලම තමයි සාක්ෂිකරුවන් දෙදෙනෙකුත් අස්සම් කරලා තමයි මේ ජීවිතේ පටන් ගන්නෙ. එතකොට එවැනි ජීවිතයක් පටන් ගත්තු යම් ස්ත්‍රියක් පුරුෂයක් වෙන පුරුෂයෙක් ඉන්නවා. ඒ කියන්නේ බිරිඳ ඊපස්ස ආයම් පුරුෂයා. ඒ අතරට දෙවැන්නේක් නොයා යුතුයි. තව එක්කෙනෙක් එන්න බෑ. අපි කියන තුන් දෙනෙක් බෑ. එතකොට විනය පිටකයේ තියෙන්නේ එහෙමයි. තමා ස්වස්වාමික නම් වෙනත් පුරුෂයන් සමග ඇසුරු නොකළ යුතුයි කියලා ස්ත්‍රීන්ට කියන්න පුළුවන්. පුරුෂයෙක් නම් අන්සතු සස්වාමික ස්ත්‍රීන් වෙත නොයා යුතුයි කියනවා. දැන් මේකේ පුදුම දැවිල්ලක් තියෙනවනේ. ඉරිසියා වගේ එකක් එනවා. තව කෙනෙක් ඇසුරු කරනවා කියලා දැනගත්තම කතා කරත් තමයි තරහා යනවනේ තමන්ගේ භාර්යාව හෝ ස්වාමියා. එතකොට මේ වගේ තත්ත්වයක් තියෙන එකේ මේ වරදක බැඳුනා කියන එක ලේසි වැඩක් නෙමෙයි. ඒ නිසා ඒකෙන් සංවර වෙන්න ඕනේ. ඒක සංවර වීම නිසා තමන්ට මෙලවම සැපසේ වාසය කරන්න පුළුවන්. ප්‍රශ්න කරදර එන්නේ නැහැ. සමහර විට පිරිමි කෙනෙක් විවාහක ස්ත්‍රියක් සමග සම්බන්ධයක් පැවැත්වුවොත් ඒක අපි හිතන දන්නේ නැහැ කියලා. නමුත් කවදා හරි එළි වෙන්න පුළුවන්. ඒ වෙලාවේ ඔහුට මරණ තර්ජන, ජීවිත තර්ජන නැත්තම් තමන්ගේ අවයව පවා අහිමි වෙන්න පුළුවන්. මොකද මිනිස්සු තරහ ගියාට පස්සේ මොනව කරයිද අපි දන්නේ නැහැ. එවැනි එහෙම අතට මාසු වෙච්ච වෙලාවල් වල පහර දීපු අවස්ථා තියෙනවා. ගස් බැඳලා දිමිගොටු ඇඟට දානවා. එහෙම වෙලා තියෙනවා. අපි දන්නේ නැව මේ කියන්නේ. ඒව නොකිව්වත් රාජ්‍ය දඬුවමට සුදුස්සෙක් වෙනවා. ඒ කියන්නේ රජතුමාගේ දඬුවමට. නැත්නම් නීතියට අනුව කටයුතු කරන්න ඉඩ තියෙන සමහර විට.
එතකොට තමන්ට දඬුවම් ලබන්න වෙනවා මේ ජීවිතේම. මෙතන ආදීනව හතරක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා තියෙනවා ධර්මයේ තුල. දැන් මේ කාමේසු මිච්ඡාචාරා වේදෙන කෙනෙක් භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා ඒ රාත්‍රියේ නම් ඒ සඳහා ගමන් කරන්නේ. එයා රෑ නිදි වරමින් ඉන්න වෙනවා. නිදි වර්ජිතයි. සුව නිින්දක් ලබන්නේ නැහැ කියනවා. දෙවනි එක එයා දැන් අනුන්ගේ ගෙදරකටනේ ගිහින් තියෙන්නේ පිරිමි කෙනා. එයා බයෙන් බයෙන් තමයි ගේ ඇතුළේ ඉන්නේ කොයි වෙලාවෙ අහුවේද කියලා. ඒ ඉස්ත්‍රියත් බියෙන් සැකෙන් තැතිගෙන ඉන්නවා. ඒ නිසා බිය වූවන්ගේ ආස්වාදය අල්පයි කියලා දේශනාවේ තියෙනවා. අල්පයි. ඊළඟට මේ වරද අසුනොත් දඬුවම් රජේම නෙවෙයි. මිනිස්සුන්ගෙන් දලුම් පහරවල් කන්නත් ජීවිතේ පව නැති වෙන්න පුළුවන් නිසා මේක භයානක දෙයක්. රවසාන වශයෙන් මරණින් පස්සේ නිරේ යන්න ඉඩ තියෙනවා. දැන් මෙහෙම දේවල් වුණාට පස්සේ අපි දැකලා තියෙන දෙයක් තමයි ඒ පවුල් අතර අසමගිය තියෙනවා. ඒ වෙන්නේ තීරණය කරන. ඒ තීරණය කරද්දී දරුවොත් වෙන් ලොකු ගැටලුවක්. ඒ නිසා මේවා විනයානුකූලව විස්තර කරන අතර මේ සිකපදය භාග්‍යතුන් වහන්සේ ඉස්ත්‍රියකගේ ආරක්ෂාව පිණිස වදාළ බවම හොඳටම පැහැදිලි. එතකොට දස ආකාර ඉස්ත්‍රීන් ඉන්නවා. මාතු රක්කිතා, පිතු රක්කිතා, උත රක්කිතා, ධම්ම රක්කිතා ආදි වශයෙන්. එතකොට කවුරු හරි රකින ඉස්ත්‍රියක් වෙත මේ පිරිමි කෙනාටයි තහනම දැඩිවම තියෙන්නේ. පුරුෂයෙක්ට යන්න බෑ. ඒ යනවනම් එයාට අකුසල රැස් වෙනවා. ඒ ස්ත්‍රියට අකුසල රැස් වෙන්නේ නැහැ කියනවා. එහෙම ඉන්න කෙනෙක්ට විවාහ වෙලා නැහැ එයා. එයා රකින්නවා ඥාති ගෝත්‍ර මව්පියන් සහෝදර සහෝදරියන් බාතු රක්කිතා බගින් රක්කිතා ඔහම තියෙනවා. එතෙන්දී ස්ත්‍රිය නිදහස් වෙනවා, පුරුෂයාට පව් සිද්ධ වෙනවා. ඊළඟ කොටසේ තියෙනවා භාර්යාවරු වර්ග 10ක්. මුහුත්තිකා, සපරිදණ්ඩා, සාරක්කිකා ආදි වශයෙන්. දෑවැද්දක් සමග ගත්තු මුදල් දීලා ගත්තු ආදි වශයෙන් තියෙනවා. මල් මාලයක් දාලා කුඩා කාලේ වෙන් කරගත්තු, දඬුවම් වශයෙන් වෙන් කරලා දීපු, ණයට හිලව් කරලා දීපු භාර්යාවරු ඉන්න පුළුවන්. මොහොතා මොහොතකට එකතු වෙච්ච භාර්යාවක් ඉන්නත් පුළුවන්. ඒ කවුරුණත් අන්සතු නම් ඒ අන්සතු ඉස්ත්‍රි ඇසුරු කිරීමෙන් පුරුෂයාටත් පව් සිද්ධ වෙනවා. සිය කැමැත්තෙන් ඒ වරදේ බැඳුණා නම් ඉස්ත්‍රියටත් අකුසල රැස් වෙන බව ඉතාම විවරණ කරලා තියෙන විනය පිටකේ. ඒක හොඳට බලලා තමයි මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. නම් තුන්වෙනි සීකපදේ දෙබිල්ලක් තියෙනවා. ඒක මම ටිකක් විස්තර කළේ කවුරුත් කතා නොකරන එකක් නිසා බොහොම නුවණින් කටයුතු කරන්න අවශ්‍යයි. එතෙන්දි එහෙම කරලා නැත්නම් කවුරු හරි එයාට බොහොම සිසිල් බවක්, සතුටක්, සැනසෙල්ලක් තියෙනවා. එතකොට සීලේ ආනිසංසය ඒකයි. එයා ඒ වැරද්ද කළොත් ඇති වෙන දෙබිල්ල ඒක නොකළොත් නෑ. බොරු කිව්වොත් බයෙන් ඉන්න වෙනවා. තමන් බොරුකාරයෙක් වශයෙන් නම් කරන්න පුළුවන්, එළි වෙන්න පුළුවන් කිය බොරුව කරපු බොරු එකක් දැවිල්ලක්. සුරාපානය නිසා සිහි විකල් වීමෙන් තමන් දැවෙනවා. ඉතින් මේ ප්‍රධාන සිල්පද පහ. ඉතින් අද මෙහි සිල් සමාදන්ව සිටිනවා අපේ ස්වාමීන් වහන්සේලා මෑණිවරු සහ උපාසක උපාසිකාව. මේ ඇත්තන්ට මේ පුණ්‍ය භූමියකට පැමිණීම නිසා සෑම අතින්ම සිසිල් බව තියෙනවා. දැන් පරිසරයේ රස්නේ තමයි. නමුත් හිත ඇතුලෙන් සතුටක් තියෙන්න ඕන. ඒ සතුට ඇති වෙන්නේ හේතුව තමයි සතුන් මැරීමෙන් වැළකීමට සුදුසු පරිසරයක් අපිට ලැබිලා තියෙනවා. හොරකම් කරන්න හේතු නැහැ දැන්. භ්‍රමචාරී බව රැකෙනවා. බොරු කියන්න හේතුවකුත් නැහැ. සුරා ගෙනල්ලත් නැහැ. පානය කරන්න හිතුණත් බෑ. ඇයි නැන්නේ? මේ භූමිය නැහැ. එනට මේ විකාල භෝජනාදී අතිරේක සීකපද පහක් තියෙනවා. ඒවත් බොහොම හොඳින් රකින්නවා. නැටුම් ගැවුම් පේන්නේ නැහැ, ඇහෙන්නේ නැහැ. ඒ උපකරණ නැති නිසා. මල් සුවඳ විලවුන් දරන්නේ නැහැ. මාල වලලු වගේ තියෙනවා නම් උපාසකම්මල ඒව ගලවලා පැත්තකින් තියෙනවා. නැත්නම් අරන් තියලා එන්නේ නැත්තේ. අර කරාබුදෙක් ගැන පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මොකද සමහර කරාබු චූටි නිසා ඔය ගලවලා එහෙමේ දාලා ඔත් හොයා ගන්න බැරි වෙනවා.
ඊට පස්සේ ගෙදර යනකොට කරාබු දෙක නොතිබුණොත් අපිටත් බයිනෝ. හාමුදුරුවන්ගේ සීලයක් දීලා මගේ කරාබු දෙක. ඒ නිසා අපි කියලා තියන්නේ මෙහෙ ණයට කරාබු දාගෙන එන්න. නැත්නම් ඔකට බැනුම් ගන්නනේ අපිට. නිසා ඒක කරන්න දෙයක් නැහැ. අනිත් අර එල්ලෙන වැඩිපුර පේන ආභරණ තියෙන නම් මෙන්න මේ සිල්පදයට සම්බන්ධ නිසා ඒවා ඉවත් කරලා පරිස්සම් ඇතුව aran තියලා එන්න. ඉතින් සිල් ලකින්න නිවන් දකින්නයි ඒ දේවල් පරිස්සම් කරන්නයි තුනක් කරන්න බෑ. ඒවා හිතින්ම අත්හැරලා එන්න වෙනවා එනම්. කොහොම හෝ වේවා දැන් ඒ සිල්පදේ රැකෙනවා. දැන් මේවා මං හිතන්නේ 아무දු ප්‍රයත්නයක් දරන්න ඕනේ නැහනේ. පරිසරයේ හරි ගිහිපු ගමන් සිල්පද ඔක්කොම රැකෙනවා. උච්චාසයන මහාසයන ඇත්තෙත් නැහැ. නැති නිසා වාඩි වෙන්න විදියක් නැහැ. ඒ මහාසනෙත මම මේ වැඩ සිටින්නේ ධර්මදේශනා කරන වෙලාවේ. අනිත් වෙලාවල් වල අපට උනත් කැප නැහැ නිකන් වාඩි වෙලා ඉන්න. අන්තිමක මිල මුදල් තියනවා නම් පැත්තකින් තියනවා පරිහරණය කරන්න නැතුව. ඔන්න ඔය වගේ සිල්පද 10ක තමයි සාමාන්‍යයෙන් හික්මන්නේ. ඉතින් මේ සීලය නිසා දැන් මොනවද අපිට ලැබිලා තියෙන්නේ? මේ සතුට ලැබිලා තියෙනවා. වේරමණී විරතිය වැලකී සිටලා තියෙනවා. සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ජීවනම් වූ ආර්ය අෂ්ටායක මාර්ගයේ අංග තුනක් දැන් පරිපූර්ණ වෙමින් යනවා. සිල්වත් කෙනාට එයා වචනෙන් අකුසල් කරන්නේ නැහැ. ඒ කියන්නේ බොරු කියන්නේ නැහැ. ඕනෝන් බිඳවන වචන කේලම් කියන්නේ නැහැ. තේරුමක් නැති වචන හිස් වචන කියන්නේ නැහැ. පරුස වචන කියන්නේ හිතරි දෙන වචන කියන්නේ කාගේ හරි. එහෙනම් අපි අර කලින් තුන විස්තර කරා. සතුන් මැරීමෙන් සොරකමෙන් මිච්ඡාචාරයෙන් වැළකෙනවා කියනකොට සම්මා කම්මන්තයි. ඒතර දෙහැමිස්සෙමේ ලද්දේකින් දැන් පැවිදි වෙච්ච තුමන්ට නම් තමන්ට දායකයන් විසින් පූජා කරන දාණයෙන් යැපෙනවා. ඒව ලබා ගන්න කපටිකම් වංචා කරන්නේ නැහැ. රඟපාන්නේ නැහැ. ඇත්තෙන් ජීවත් වෙනවා. ධර්මය කියනවා. ඒ ධර්මයට පැහැදිච්ච කෙනෙක් මොන හරි දුන්නොත් ඒක පිළිගන්නවා එච්චරයි. දැන් ගිහි කෙනෙක් වුණා සිල් සමාදන් වුණා. මෙයා මේ ධාර්මිකව ලැබෙන සිව්පසෙන් සංග්‍රහයෙන් ජීවත් වෙනවා. ගිහි කෙනෙක් නම් ගෙදරක නම් එයා ධාර්මික කර්මාන්තයකින් ජීවත් වෙනවා. එතකොට ඒක පරිපූර්ණ වෙනවා. එතකොට සීලයට හේතු වෙනවයි කියනවා ලැජ්ජා බය දෙක එක පැත්තකින්. ආනිසංස පහක් තියෙනවා. පළවෙනිම එක තමයි මේ සිල් ආරක්ෂා කරන අයට භෝග සම්පත් ලැබෙනවා. මහන්තම් භෝගක්ඛන්දන් ලබති. ගිහි කෙනෙක් අය කර්මාන්ත වලින් දිනු වෙනවා, රැකියාවෙන් දිනු වෙනවා. අපිට පැහැදිලි එයා අවංක කෙනෙක්, බොරු කියන්නේ නැති කෙනෙක්. ඒ නිසා උසස් වීම වලට පවාපත් වෙනවා. පැවිද්දෙක් තමන් ධාර්මිකව ජීවත් වෙනකොට සිව්පස්සේ බොහෝසෙන් ලැබෙන මොකද ආයකෝ පැහැදුනොත් තමයි සිව්පස්සේ දෙන්නේ. අපැහැදුනොත් තියන දානෙත් නැති වෙන්න පුළුවන්. එසා භෝගක් කන්දන් ලබති. දෙවනිය සඳහන් කරනවා කීර්ති ഘോഷාව පැතිරලා යනවා. තමයි අසසටපත් වෙනවා සිල්වත් වීම නිසා. ළඟ විසරදෝ හෝති. බිය සැක නැතුව පිරිස ඉදිරියට යන්න පුළුවන්. හතරවෙනි එක සිල්වතා මැරෙනකොට සිහිමුලාණු වී කලුරිය කරනවා. පස්වෙනි එක මරණයටපත් වෙච්ච මේ සිල්වතා දෙව්ලොව උපත ලබනවා. ඔන්න පහ. දැන් මේ සීල කතාව කියනකොට අපි නොකියාම් බැරි කතාවක් තියෙනවා. දැන් භාග්‍යතුන් වහන්සේ පිරිනිවන් පාල අවුරුදු 2560කට වැඩි. භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න කාලේ පවා නොහොඹිනාකම් කරපු භික්ෂු භික්ෂුණීන් එහෙ හිටියා ශාසනය ඇතුළෙත්. ඒ නිසා බුදුරජාණන් වහන්සේ ප්‍රාතිමෝක්ෂ වශයෙන් භික්ෂුන් වහන්සේලාට 227කුත් භික්ෂුණීන් වහන්සේලාට සීකපද 311කුත් ප්‍රධාන වශයෙන් පැනෙව්වා. ඒව අදටත් තියෙනවා. දැන් බලන්න කාලේ වෙනස් වෙනකොට මේ මිනිස්සයාගේ ආයුෂ අඩු වුණා. වරණ අඩු වෙලා තියෙනවා. සැප අඩු වෙලා තියෙනවා. බලය අඩු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ප්‍රඥාව අඩුයි දැන්. ප්‍රඥාව අඩු වෙනකොට වැඩි වෙන ඒවා තුනක් තියෙනවා. රාගය වැඩි වෙනවා, ద్వේෂය වැඩි වෙනවා, මෝහය වැඩි වෙනවා. අද කාලේ මේ ඉපදිලා ඉන්න මිනිස්සුන් අතර හරියට රාගය වැඩි. හැමෝගෙම නෙවෙයි, සල්ප දෙනෙක් ඉන්න පුළුවන් අඩුවයි. නමුත් පොදුවේ වැඩි. රාගය වැඩි වෙන දර්ශන අරමුණුමයි තියෙන්නේ.
ඒ වැඩි කිරීමටමයි උපක්‍රම තියෙන්නේ. උදව් කරන්නේත් ඒවටමයි. දැන් අද ඔය දෙන්නෙක් ආව භාවනා කරන්න. ඉතින් අර භාවනාවට ගියා කියලා දැනගත්තොත් ඒ කාර්යාලේ ඉන්න අය විහිළු කරනවා. මම මේ මිනිස්සෙක් හම්බෙන්න ගියයි කිව්වොත් ප්‍රශංසාක බොහොම හොඳ වැඩක් කරලා තියෙනවා. ඒක තමයි කරන්න ඕන. ආස්වාද විඳින්න ඕන. ජීවිතය කියන්නේ විඳවන්න නෙවෙයි තියෙන්නේ විඳින්න කියලා. අර කාර්යාලේ ඉන්න යේලියෝ බණ කියනවා. මොනවා කියන්නේ? බණ කියනවා යාළුවා. අපි වෙන බණක් කියනවා. යාළුවා වෙන බණක් කියනවා. එහෙනම් බණ භාවනාවට ගියයි කිව්වොත් ඔබට පිස්සුද? මේ තරුණ ජීවිතේ අපරාධේ. භාවනා කරන්න එපා, මහාන වෙන්න එපා. එහෙම කියනවා. එතකොට පේනවනේ කොච්චර මිනිස්සු විපරීත වෙලාද, වෙනස් වෙලාද. වරදක් කරන්න ගියයි කිව්වොත් ඒ අය සතුටු වෙනවා. ආ බොහොම හොඳයි. අපිත් කරන, ඔයලත් කරන්න. ඒවට පහසුකම් පවා සලසා දෙන බව අපි දන්නවා. කියන්නේ තමන් වරදක් කරනවා නම් තව කෙනෙක් ඒ වරදේ බැඳෙනවට ගොඩක් වෙලාට කැමති. ඒක මිතුරුකම නෙවෙයි. අසත්පුරුෂ භාවය. නමුත් ඉතින් ඒක තමයි දැන් තියෙන්නේ. ඒතර එහෙම ලෝකෙක ඉඳගෙන මේ ස්වාමීන් වහන්සේලා මෙහෙණින් වහන්සේලා මේ උපාසක උපාසිකා ලොකු ප්‍රයත්නයක් දරනවා හිත රැකගෙන මේ සිල්පද ටික ආරක්ෂා කරගන්න. එහෙනම් මේ වෙලාවේදී තමන් අර පොතේ තිබුණාට මෙන්න මෙහෙම සියල්ල රකින්න ඕනේ කියලා එක එක පදයක් දෙකක් තුනක් ඕක කැඩෙන්න පුළුවන් කියලා අපි හිතමු. කෙලස් වසඟ නිසා කැඩෙන්න පුළුවන්. එතකොට ඒකේ භාග්‍යතුන් වහන්සේ කියලා තියෙන්නේ ඒක ගැනම සිත සිතා වද වෙවි නැතුව නැවත නැවත සිල් අදිෂ්ඨාන කරගන්න. වරදක් වුණා තමයි ආයෙනම් මම නැවත ඒක සංවර වෙනවා. උත්සාහ කරනවා. එහෙනම් වැටි වැටි නැගිටින එක තමයි සීලේ තියෙන දැනට. අර අධික ආයුෂ තියෙන කාලවල එහෙම හිතන්නවත් දෙයක් නැහැ. ඒ මිනිස්සු ප්‍රියවින්ම සිල්වත්. අවුරුදු 18 විතර වැඩි කාලවල ඉබේම සිල්වත්. දැන් තමා සිල් රකින්න තියෙන්නේ. මොකද හේතුව? පොඩි ආයුෂයක් තියෙන. ඒ නිසා කෙලස් වැඩි. විෂගතිය වැඩි. සිල් ලකින්න ලේසි නෑ, අපහසුයි. එහෙනම් දේශනාවේ තියෙන එක සිල් පදයක් රැක්කොත් ඒකේ ආනිසංස වෙනම තියෙනවා. දැන් මේක නුවණින් හිතන්න. මම මේ කියන්නේ සිල් කඩා ගන්න කියලා නෙවෙයි, මම කියන එකකුත් නෙවෙයි. අපේ ආචාර්යන් වහන්සේලාත් භාග්‍යතුන් වහන්සේත් මේක නොඑක් තැන්වල කියලා තියෙනවා. තමන්ට දැන් පහක් තියෙනවා කියන සිල් පද. පහෙන් රැකෙන්නේ එකයි. ඔය හොරෙක් හිටියනේ, හොරාගේ රැකෙලා තිබුණේ කාමේසු මිච්ඡාචාරා විතරයි. ඒ හොරා කාමේසු මිච්ඡාචාරා වේරමණී කියලා සිල්පදේ විතරක් සමාදන් වෙලා රහතන් වහන්සේගෙන් හොර කමේ ගියා රැ. යනකොට අර ස්වාමියා නිදි බිරිඳ හැරලා ඉන්න ගෙදරකට ඇතුල් වුණා. හොරාව දැකලා මේ ස්ත්‍රියට ආසී තුනා. ස්වාමියා නිදිනේ. ආරාධනාවක් කළා මේ වස්තුව ඕන තරම් දෙන්නම් තමන් එක වරද බැඳින්නෙන්නේ කියලා. එලයි හොරාගේ හරි හොඳ හොරෙක්. මං දන්නේ අද වගේ කාලෙක ඉඳී කියලා එහෙම හොරෙක්. මේකත් බුද්ධ කාල වෙච්ච එකක්. සොඳුරිය මම සිල්පදයක් සමාදන්ව සිටිමි කියලා අර ආරාධනා කරන ස්ත්‍රියට මතක් කළා. දැන් එයා එහෙම කියනවා, ඉල්ලීමක් කරනවා, මෙයා ප්‍රතික්ෂිප්තයක් කරනවා. දැන් ওই කතාව ටිකක් දුර යනකොට මිනිස්සයට ඇහැරුණා. ස්වාමියට ඇහැරුණ ඇහැරලා හන් හිටියා වෙනදී. ඇවිල්ලා තේරුම් ගත්තා මේ මගේ කියලා ිතන් ඉන්න මේ ස්ත්‍රිය මට විරුද්ධ වුණා. මේ හොරා මට පක්ෂ වුණා. ගෙදරින් එළවල දැම්ම අර භාර්යාව. සොරාට කිව්වා මගේ සහෝදරයෙක්, මගේ මල්ලි කෙනෙක් වගේ ඔය දැන් දිගටම මේ ගෙදරම ඉන්නේ කිව්වා. මොකද්ද උනේ? නෝන එළෙව්වා, හොරා නවත්තගත්තා. උදෙන්ම ගියා සායන්න සම්බෙන්. සායන්නද බලන්නකෝ සායන්නද. එක සිල්පදයක් රැකලා මට දැන් ගෙයක් අයිති වුණා. දෙන්නකෝ පහම කියලා පහම ඉල්ල ගත්තා. දැන් ඉතියා පහම රකින්නවා. දැන් හොරකම් කරන්න ඕනේ අවශ්‍ය ධනෙ ලැබුණා. දැන් මෙතනින් පේනවනේ අපිට. එක සිල්පදයක් හෝ රැක්කොත් ඒකේ ආනිසංස වෙන මේනවා. නොරකිනා සිල්පද ගැන ශෝක වෙන්න ගියොත් අපි තුම කෙනෙක් සුරාපානය කරනවා කියලා පිරිමි කෙනෙක්. හැබැයි ආර වගේ වැරදි කරන්නේ අනිත් අර දිකක් කරන්නේ කියන්නකො. එයා අර නොකරපු වැරදි ගැන සතුට වෙනවට වඩා එයා හිතන මම මෙහෙම වැරදි කරන කෙනෙක් කියලා දුක් වෙනවා. මොකද්ද වෙන්නේ? උද්දච්ච කුක්කුච්චට හිත වැටෙනවා. එයාට භාවනාවක් කරන්න වඩනොත් වැඩෙන්නේ නැහැ. හේතුව මා කළ වැරදි මට සිහි වෙනවා. හිතන වැඩි. ඉතින් මේ භාවනා වැඩසටහන්වලදීත් ධර්ම වැඩසටහන්වලදීත් සමහර විට අහන ප්‍රශ්න වලින් පේන මේ මිනිස්සු ඕනවට වඩා හැම දෙයක් ගැනම හිතනවා. ඒ නිසා පොළොවේ පය ගහලා නිවන් දකින්න බෑ.
ඇයි දෙයනේ, භාවනා කරන්න තියෙන වෙලාවේ තමන් තැවිතැවි ඉන්නවා මගේ සිල් කැඩුනා කියලා. දැන් ඕක මග මමත් ඔය ධම්මජීව ලකුසාන්නාංශයේ පොඩි දේශනා කොටසක් දාලා තිබුණා. උන්වහන්සේ නිතරම කියන එකක් තමයි, අපි වගේ තරුණ භික්ෂුන් වහන්සේලා ගොඩක් ඉන්නෝ, උන්වහන්සේලාගේ ස්වභාවයත් ගුරු සායනස දන්නෝ, කෙලෙස් ගතිය නිසා වැරදි වෙන්න පුළුවන්, සමාව තියෙනවා. ආ වැරදි කළා නම් එලවල දානවා කියලා එකක් නැහැ. මොකද ඒක පුද්ගලික වැරද්දක්. තමන් කාටවත් හානියක් කළා නැහැ. තමන් අතින් වරදක් වෙන්න පුළුවන්. රහසිගතව වෙන්න පුළුවන්. එතකොට කියන්නේ සිල් නැතත් මොනවා කරන්නද? සිල් නැතත් භාවනා කරන්න. මේ මාතෘකාව හොඳට මතක තියාගන්න. මේකේ තියෙන්නේ මොකද්ද? සිල් නැතත් භාවනා කරන්න. ඊට විසුද්ධි මාර්ගයේ මොදර කියවපු විනය පිටකේ බලපු උපාසක මහත්තයෙක් ඔන්න අදහසක් දාලා තියෙනවා. මොකක්ද දාලා තියෙන්නේ? සීලේ පතිට්ඨාය නරෝ සපඤ්ඤෝ. යා බණෙන්ම දෙනෝ දැන්. අපේ බණවලට යා බණෙන් කියනවා. ආයි කියලා තියෙන්නේ සිල් නැතුව බෑනේ සමාධි වඩන්න. සමාධි නැත්තම් පඤ්ඤා නෑනේ. එහෙනම් මේ සීලේ නැතුව කොහොමද ආයිබෝවන්ඩ භාවනා කරන්න? ඔය කරලා තියෙන්නේ. ඔයලා බෑයි කිව්වට හොඳට කරලා තියෙන භාවනා. මොකද්ද හේතුව? සරලයි. හැම අරමුණක්ම හිතින් අයින් කරන්න පුළුවන් දක්ෂයෙක් නම් එයාට සිල් කියන්නේ එවෙලට තියෙන අරමුණ. ඔය පොතේ තියෙන විදියට සිල් ගන්න අයට වෙන්නේ, පොතේ තියෙන තමයි සිල්පද. ඒවා රකින්න ඕන. හැබැයි ඔළුවට ගත්තොත් ආ මේක තමයි සීල. නූලක් තියන් දසමෙට බලන් ඉන්න, කඩනවද නැද්ද? කැඩුවොත් දඬුවම්. එහෙම වුණොත් බලන එක්කෙනාට නිවන් දකින්න වෙන්නේ නැහැ. සිල් ගන්න කීප එක්කෙනාට නිවන් දකින්න වෙන්නේ නැහැ. දෙන්නම සංසාරේ දුරට යනවා සතිමත් වෙලා ඒ මොහොතේ සිල්වත් වෙන්න කියලා අපේ ආචාර්යයන් වහන්සේ පැහැදිලි කොට දේශනා කරනවා. හරි, දැන් ඔන්නක පැහැදිලි. දැන් බලන්න. දැන් මං විනාඩි 37යි තප්පර ගානක් ධර්ම දේශනාව කළා. මගේ අතින් සතෙක් මැරුන්නේ නැහැ. අහන අයගේ අතිනුත් නැතුව ඇති. මං හොරකම් කළේ නැහැ දැන්. අහන අය හොරකම් කළෙත් නැහැ. මං කාමේසු මිච්ඡාචාරාවක් එවැනි දෙයක් කරේ නැ අනිත්‍යයත් නැහැ. මේ විනාඩි 37ට. බොරු කියන්න බැරි වුණා. මම බණනේ කිව්වේ, මං කිව්වේ බණ. බොරු කිව්වේ නැහැ. අහන අය කතා කළෙත් නැහැ. බොරු කියා ගන්න බෑ. සුරාපානය නොකළ බව පැහැදිලිනේ අපිට දැන්. එතකොට මේ සයන්නාසි කියන එක හරිද නැද්ද? 100ට 100ක් නිවැරදි. ඒකනේ අපිත් ඒ කල්යාණ මිත්‍රයන් වහන්සේලා හොයාගෙන යන්නේ. හරිම නිදහස්නේ ඒක. ඒ කියන වචනේ. ආ උඹ ගියේ වැරද්දක් කළා නම් අද උඹට භාවනා දෙන්නේ නැහැ. උඹ මහා පෞකාරයෙක්. උඹට ගල් ගහන්න ඕනේ. උඹගේ සිවුරු ගලන උඹ එලවන්න ඕනේ. එහෙම නැහැ. එහෙම කියන්නේ නැහැ. මේ මෙවැනි යුගයක එහෙම කියලා කරන්න බෑ. මොකද වරද නිතර වෙන්න පුළුවන්. ඒ නිසා ඒක එවෙලට අමතක කරන්න. දේශනාපයේ භාවනාපයේ අමතක කළා. දැන් අදිෂ්ඨාන කරන්න. සිල්පද පහම. කැඩිච්ච සීලය අදිෂ්ඨාන කරන්න. ඊයේ බිදුනා දැන් නැහැ. දැන් මං භාවනා. ආන් බල කොච්චර සාධාරණද කියලා බලන්න ඒ ආචාර්යයන් වහන්සේලාගේ අදහස්. එහෙම නැත්තම් තැවි තැවි ඉන්නවා. අපිටත් අද්දැයින් තියෙනවා. අපිටත් ඔය පොතේ විදියට විනය කියලා දීපු කාලයක් තිබුණායි. මුල් සමේ හරිම තැවෙමින් ඉන්නවා සිල්පදයක් ඇරුණම. ගුරු හාමුදුරු එනකන් ඉන්නවා සිල් සමාදන් වෙන්න බලාගෙන. ගිහිල්ලා ඉතින් අනේ කියලා සිලුත් අරගෙන ඊට පස්සේ තමයි සන්තෝෂය. හැබැයි අර ඉතරකම් තිබිච්ච දවස හෝ දෙක මේ පැවිද්දා බොහොම දුකෙන් වාසය කළා. දොම්නසින් වාසය කළා. උද්දච්ච කුක්කුච්චෙන් පිරලා හිටියේ. මොන භාවනාවක් අන්නේ? පොතක්වත් බලන්නේ. ඇයි මේ අවබෝධය දීලා නැහැ? සමහර අලුත් නවක පැවිද්දන්ටවත් කියලා දෙන නවක පැවිද්දෝ හරි සැරයි. මොකද්ද වචනේ? නවක පැවිද්දෝ හරි සැරයි. අපි දැකලා තියෙනවා. දැන් තරුණ හාමුදුරුවෝ ඉන්න අලුතෙන් මහාන වෙච්ච අය නිකන් යුද්ධයට යනවා වගේ ඉන්නේ. මොකද හේතුව? සිල් කැඩුවොත් බලාගෙනයි. අපි සිල් රකින්න අය. අපි සිල්වතුන්. කොඩි උස්සගෙන ඉන්නේ මාන්නේ. හරි, ඉතින් වහනෙලා මාසයයි දෙකයිනේ ඔහෙලා. ඔයලා සිල්වත් තමයි අපි පිළිගන්නවා. අවුරුදු 10ක් ගිහිල්ලා ආට පුළුවන් ද කතාව කියන එක අපි අහනවා. එහෙම කියන්නේ නැහැ. ඊට පස්සේ තේරෙනවනේ. ඉස්සර අපිත් එහෙම පන්සල් වල ඉන්න ආදුරන්ට බණිනවා. ඉවරයක් නැහැ. දුස්සීලය, අලජ්ජියෝ. අපි මල්ලික් කියන රෑට කනව තොපි. කොහොමද කියන රෑට කනව තොපි. තව ඒව කියනවා මං කියන්නේ නැහැ. වැඩක් නැහැ නේද? අනුන්ගේ සිල්නේ බලලා තියෙන්නේ.
දැන් අර සිල් රකින්න බැරි අයට අහිංසක මිනිස්සුන්ට අහිංසක පැවිද්දොන්ට ගරිහා කරලා තමන් අර සිල්පදයක් දෙකක් දවස් කීපයක් රැකලා දැන් ඔන්න උජාරුවෙන් ඉන්නවා. ඕක හැමදාම පවතින්නේ නැහැ. අවුරුද්දක් දෙකක් විතර යනකොට ඒකයි පින්වන්නේ ආරණ්‍ය වල හාමුදුරුවරු සිවුරු ඇරලා යන්නේ. මේක අපි අඳුනගත්ත දෙයක්, අපි අත්දැකීමෙන් දන්න දෙයක්. ගොඩක් තරුණ සයන්සල සිවුරු අතහැරලා යනවා. හේතුව තමයි මේක දැඩිවම ගන්නවා. තද කරලා අල්ලනවා. තද කරලා අල්ලුවොත් කැපෙනවා. කඹයක් වුණත් එහෙම නැහැ, සරල වල්ලන්න. පුළුවන් විදියට හිත රැක ගන්න බලන්න. කෙලෙස් ඇති වෙනවා, ප්‍රවර්ධි වෙන්න පුළුවන්. ඒවා නැවත නැවතත් හික්මෙමින් අමතකව දාලා අලුතෙන් ජීවත් වෙන්න. ඕක කියලා දෙන කෙනෙක් නැහැ නිතින්. ඒක නිසා අර තදට සිල්ගත්තු ආරණ්‍යවල හාමුදුරුවරු මාසයක් දෙකක් තුන හොඳට සිල් ලකිනවා. ඊට පස්සේ කැඩිච්ච ගමන් සිල්පදයක්, කෙලෙසයක් ආපු ගමන් කරකවල ඇතේරිය වගේ හිතා ගන්න බෑ. අතරමං වෙලා ගෙදරම යනවා. එයාලට ඒක තේරුම් කරලා දෙන්නේ ගුරුවරයෙක් නෑ, ආචාර්යෙක්. මොකද ආචාර්ය පොතේ තියෙනක විතරයි කියන්න දන්නේ. පොතේ මෙහෙමයි, මේව කරුණොත් මේව කරන්න ඕන, මේව ගරුවැවත් ඔහොම බය කරනවා. බය කරලා තියෙනවා. ඉතින් අර හාමුදුරන්ට බයටම පණ යනවා. අලුතෙන්නේ මහණුනේ. ඉතින් මොනවා හරි වාසනාවකට දැන් අපිට මේ ශාසනය අවුරුදු 20ක් ඇසුරු කරන්න ලැබුණා. ඒ කියන්නේ ගෙදර යන වාසනාව ලැබුණා ඇසුරු කරගෙන ඉන්න. එහෙම ඉන්නකොට අපිට අර කල්යාණ මිත්‍ර ගුරුවරු හම්බ අපේ හිත සුවපත් කරලා දෙන්න පුළුවන්. ඉතින් වචනයක් කියන්න පුළුවන් කෙනෙක්. එතකොට දැන් පැහැදිලිද ඔය කිව්ව සිල්පද 100ට 100ක් පරිපූර්ණ වෙන්නේ නැති වෙන්න පුළුවන් මෙවැනි සමයක. නමුත් ඒක අල්ලා ගත්තේ නැත්තම් එයාට සමාධිය වඩන්න පුළුවන්. එක ශණියෙන් අතහරින්න ඕන අර වැරදි ඔක්කොම. දැන් භාවනාවට වාඩි වෙන්න වෙද්දී තියෙන දැන් හිතනවා මගේ සියලු සිල් මම අදිෂ්ඨාන කරගන්න. දැන් මං දුස්සීලයක් නෙවෙයි, මං හොඳ කෙනෙක්. මං දැන් ඇඟ හොදලා නාලත් ආවා, ඇඳුනුත් අලුතෙන් ඇඳගෙන ආවේ, දැන් හොඳයි. හිතත් හොඳයි. දැන් නෑවට වඩා නෑ හිත හොඳ නැත්තම්. හිත හොඳ කරගන්න ඕනේ. ඒකට තමයි මෙන්න මේ දේශනා ක්‍රමය කියලා තියෙන්නේ. උද්දච්චය කුක්කුච්චය ප්‍රහාණය කරන්ඩ අතීත අරමුණු අල්ලන් ඉන්න එපා. ඒවා වෙන්න පුළුවන්, කර්ම වෙන්න පුළුවන්. ඒව ගෙවිල ගියා. දැන් ආයේ කර්මය ගැන හිතන්න ගියොත් මොකද වෙන්නේ? කර්මය කර්මයක් බවම පත් වෙනවා. ඇයි වැඩි වෙනවා ඊට පස්සේ? දැන් 10000 හිතුව කියන්නේ සතෙක් මරලා. ඒ වගේ කර්ම 10000ක් කළා බවට පත් වෙනවා. පින ගැනත් ඒකේ දේශනාවේ තියෙනවනේ. දැන් පිනක් කරලා 10000 හිතුවොත් පින්කම් 1000ක් කළා වගේ වෙනවා. එකම න්‍යායෙ මේ චිත්ත න්‍යායෙ වෙනස් වෙන්නේ නැහැ. පිනට මේ වෙනස් මේ විදියයි පවට මේ විදියයි කියලා දෙකක් නැහැ චිතේ. සිතේ එකම රටාව තියෙනවා. එන අකුසලයකට බොහෝ වෙලා වැය කරපු කෙනාට අකුසල් වැඩි. කුසලයකට බොහෝ වෙලා වැඩි වැය කළොත් පින වැඩි. දැන් බොහෝ වෙලයි කොහොම අපිටත් ප්‍රායෝගික ගැටලුවක් වෙනවා. ධර්මදේශනාවක් කරන්න ගත්තම දැන් ගෙදරක නම් පැය දෙකක් විතර දේශනා කරන මම ඊයේ පැය එකමාරයි. ඉතින් ඊට වැඩි වුණොත් මම හිතනවා මම දන්නේ නැති කමට හරි මොකක් හරි තෝ කියන්නේ යම් දවසක බණ කීම පිනක්, බණ ඇසීම පිනක්. වැඩියෙන් ඇහුවොත් ගොඩක් පින්. දැන් පැය දෙක නෙවෙයි තුන නෙවෙයි, දැන් අද මම 10 විතර නම් මේක දේශනා කළොත් මොකද ශ්‍රාවකයන්ගේ උත්තරේ? වැසිකිලි ගැසිකිලි යන්නේ නැද්ද? ඇඟපත අපි හොදගන්නේ නැද්ද? අපි නිදාගන්නේ නැද්ද? හෙට අවදි වෙන්නේ? එතකොට දේශසිත එනම පින්කමට අමතරව. එහෙනම් පින වුණත් ගොඩාක් කළොත් පින් බව ඇත්ත. හැබැයි සීමාවක් ඇතුව ඕන ඒකේ දෙන්න. ඒ කියන්නේ දැන් වාඩි වෙලා ඉන්න පුළුවන් වෙලාවක් බලන්න ඕන. පැය එකක් දෙකක් වගේ කමක් නැහැ. නමුත් ඊට වැඩි වුණා. දැන් අපි අහලා පැය 12 දේශනා කරනවා. ඉතින් ඒක දේශකයන් වහන්සේගේ හපංකමක් කියලාත් කට්ටිය කියනවා. මේ සමහරු කව වතුර පොදක් වන් නොවලඳා බණ කිව්වයි කියලා මම කිව්වා මමත් බොන්නේ නැහැ බොල. දැන් බිව්වද මම වතුර පොදක් බොන්න කෙලබුණා. ඇති පදන් කෙලබුණා. මේ වචනයක් ගන්න කෙල ගිලෙනවා. ඉතින් පින්වත්නි එහෙම පැහැදිනා කියන පැහැදිනකට ඉදිසියවනේ මම මේ කියන්නේ. මෝඩ විදියට පැහැදෙන්න එපා. අනිත් එක තමයි ඒ පින්වත් ස්වාමීන් වතුර බිව්ව පැය 12ක් වගේ වාඩිලා ඉන්න බැරි වෙනවා. ඇයි? වෙන අවශ්‍යතාවයක් එනවා ඊට උඩින්. එතකොට පොඩ්ඩක් ඉන්න පින්වත්නි තව පොඩි වැඩක් තියෙනවා කියලා බණ නවත්තලා යන්න වෙනවා. ඒ නිසා තමයි බොන්නේ නැත්තේ. ඒක අපිට තේරෙනවා. අපි ඒක අත්දකලා තියෙනවා. දැන් මම වැඩිපුර ගිලන් පස්ස වළඳලා එක බණකට වාඩි වුණා පිටරටක. ඒ රටේ දාඩි දාන්නෙත් නැහැ.
ඒ පාර පැය එකහමාරකට ඉන්නම බෑ. හරි අමාරුවෙන් ඉතුරු පැය භාගේ වණ කිව්වේ. ආයෙත් එදායින් පස්සෙ හිතුවා ආයේ ඒ වගේ තැනකට ගියාම නම් වැඩිය ගිලම්පස කොච්චර දුන්නා රසට. ඔක්කොම නම් වලඳන්නේ නැහැ. චුට්ටක් වලඳනවායි කියලා. ඒතොර අර කියන ස්වාමීන් වහන්සේගේ කතාව ප්‍රායෝගිකයි. ඒක ජීව විද්‍යාත්මකවත් හරි. මොකද හේතුව වතුර වලඳලා ওই වැඩේ කරන්න බෑ පැය 12ක්. ඉතින් අපේ මේ පින් අශ්‍රද්ධාවන්ත දායකයෝ කියනවා අනේ හරිම හොඳයි. හරිම සිල්වත්. මොකෝ වතුර පොදක්වත් බිව්වේ නෑ. ඒ තවම කෙනෙක් කතා කරලා ඒ කිව්වා ඒ හාමුදුරු දෙව්ලොවෙන් වැඩලා ඉන්නේ සාසනය රකින්න. දැන් අපි බැලුවා අපි පෙරේත ලෝකෙන් දන්නේ නෑනේ. අපිටත් තරහ යනවනේ ඒ වහුවම. ඒ අපිව ගණන් ගන්න නෑනේ. අපිත් මේ මහාන් අවුරුදු 20ක් 30 මේ බණ කී කී ඉන්නවා. එතකොට ඒ උපාසකම්ම කියන ඒ සාමීන් වහන්සේ විතරයි දෙව්ලොවෙන් වැඩි. එයා තමයි සාසන බාරදාරි. ඒව මේ හාමුදුරුව කරගන්න විපත් නෙවෙයි. මේ මෝඩ ගෑනු සිංහලෙම කියන්න මෝඩ ගෑනු කරන වැඩ. උම්ම ටයිටල් එකක් දෙනවා බුදු සසුන රැකගන්නමට දෙව්ලොවෙන් වැඩි හිමි සඳ. කොහෙන්ද වැඩි? ඉනිමගෙන් දන්නේ නැහැ වැඩි. එකක් කියන්න ඕන. දැන් මේ පැවිදි වෙලා ඉන්න පින්වත් සාහින්නාසලා මෑණිවරු හරි කවුරු හරි ඉන්නා මේ කට්ටිය අපායෙන් ආපු අය නෙවෙයි. මේ ඔක්කොම සුගතියෙන් ආපු අය. ත්‍රි හේතුකයි. කන්න බොන්න මහණෙච්ච ගැන මන් දන්නේ නැහැ. මං කියන නිවන් දකින්න මහණුණා නම් කවුරු හරි යාලා ත්‍රි හේතුක වෙන්න ඕන. පින්වන්තයි. ඉතින් පව්වේ හාමුදුරුවරුන් විනාශ කරන්න එපා. නික නිරපරාදේ දෙන්න එපා ටයිටල්ස් දෙන්න එපා ඕවා. ලාභ සත්කාර. ඉතින් මම දන්න දෙයක් තමයි මේ වගේ ආසනවල ඉන්නේ ඒ හාමුදුරුවෝ. දෙන්න මට ලෑල්ලක්. මොකක් දෙන්න ඕන? ගිනින් ලෑල්ලක් මොකටේ? බණ කියන්න. දැන් කිනෝ අම්මෝ ලෑල්ලේ වාඩිලා පැය 12ක් හිටියානේ. ඒකත් ලොකු වැඩ තමයි. හැබැයි ඕකද සීලේ? කියවෙන හොඳේ තරහ වෙන්න ඕකද සීලේ? මට ඉනා යනවා මේවා එහෙනකොට. මොකෝ ඔහොම තමයි මේ මෝඩ මිනිස්සු පැහැදිලා තියෙන්නේ. ලෑල්ලේ සිට බණ කිව්වා. නෑ නෑ බණ කියනෝ ලෑල්ලේ ඉන්න කියලා නෑ කොහෙවත්. හොඳ මාසනේ ඉඳගෙන බණ කියන්නේ දේශනාවේ තියෙන ඔය ධර්මයට ගරුකරනද. දැන් මේ හාමුදුරුවෝ කරන්නේ මොකටද එතකොට? අපිට පේනවනේ සිල් ගත්තට වැඩක් නෑ. කපටි වෙන්න හොඳ නෑ. මොනවද ඒවට කියන්නේ? කුහනා ලපනානේ කුහකකම්. කුහකකම්. ඉතින් ඇහෙනව නම් හොඳ ඇහෙන කන්නේ. ඇහුනොත් මෙහෙත් තියද්දන්නේ මම හොයාගෙන ලෑල්ලක් කරගෙන. එතකොට තමන් සැතපෙන්නේ බිම නම් ඒක කියන්න ඕනද? කියන්න අවශ්‍ය නැහැ. ඇයි හේතුව? ඒක කොන්දේ අමාරුවට බෙහෙතක්. නේද? සීල නෙවෙයි. මොකද බිම සැතපීම සීලයක් කියලා තියෙනවා නම් ඒක නිගණ්ඨ දහමක් නේ. අපේ දහම එහෙම එකක් තියනවද? විනේ කොහෙවත් නැ. විනේ තියෙන්නේ තමන්ට කැපසරුප් මෙට්ටයක් ලැබුණොත් ඒකේ සැතපෙන්. කොට්ටයක් ලැබුණොත් ඉස්සර නම් ලී කොට්ටවල සැතපුණාලු. ඒ මුල්ම කාලේ ලී කොට්ටේ සැතපුණාම නිින්දයක් නැහැ වැඩි. හැබැයි දැන් ඉන්න ලී කොට්ටේ දුන්නොත් ඉන්න බෑනේ. මේ පුළුන් කොට්ටයක් ගන්න. දැන් නම් මන් දන්නට තව කොට්ටෙකුත් ගන්න. ඒ මොකටද බදා ගන්න. ඒක දැක්කොත් එමු දායකයෝ. ඇයි ඉතින් මහත්ව බදා ගන්න එක නැද නිසා කොට්ටයක් හරි ඇත්ත කතාව මම කියන්නේ. ඒක හරි බදා ගන්නද? මොකෝ අපිට මේ බයින්න පුළුවන් අසාධාරණ එහෙම කියන්නේ. උන්වහන්සේගේ පුද්ගලික සතුට. දැන් ඒව නම් පෙන්වන්නේ නැහැ. හැබැයි කියනවා මහත්ව මට ඇඳක් නැහැනේ. ඇයි ඒ? තිබුණ ඇඳ ගැලෙව්වා. ගලවල මන් දැන් ඉන්නේ කොහෙද? බිම. ඔව්. දැන් මේක භාග්‍යවතුන් වහන්සේ ගරිහා කරපු කතාවක් නේ. තමන් රකින්න ගුණ තව කෙනෙක්ට කියන්නේ නැහැ. සීලය ගැන උනත් කියන්නේ නැහැ. මන් සිල්වත් කියලා කියනවනම් අන්න අපි පෙරීද බණට කිව්වා තමාගේ ගුණ කියන්නේ කවුද? අසත්පුරුෂයා. තමන් කරන ඒවා කියන්නේ කවුද? පොතේම තිබුණා. ඕනම් පෙන්නන්න. උපුටා දක්වන්න. ඒ අද නෙවෙයි ඊයේ මං එනකොට කිව්ව එක නිකායක් තියෙනුනේ. ඒ නිකායේ බණ කියන ආදරු කියන්නේ මම අවුරුදු 10ක් ඇමරිකාවේ හිටියේ. මටත් ඇහුණයි. මම ATM වල සිස්ටම් හැදුවේ. ATM සිස්ටම් හැදුවේ මේ ඇති වෙන්න හම්බ කළා. ඇති වෙන්න කෑව. ඇති වෙන්න බිව්වා. ඔක්කොම දාලා මං ආවා. දැන් මොකද්ද මේ නොකිය කියන්නේ? මම හොඳ පොරක්. ඒක මම මේක දාලා මේ ආවයි කියලා තමයි යා කියන්නේ. හරි ඒ කියන්නේ හිරිකිතයි. ඒ වහන් ඉන්නකොට කිරිකිත යාලගේ උපාදි ඔයලා කරපුව කාපුව බීපුව අපිට වැඩක් නැහැ. වොෂ්රූම් එකක් ගියා. වොෂ්රූම් එක මේ රත්තරණින් හදලා තිබුණ කොමඩ් එකේ අපිට වැඩක් නැහැ. එහෙම ඒවා තියෙනවනේ. පැවිදි වුණා නම් එතන ඉඳන් අපි අනතමානී වෙන්න ඕන. දැන් කිසිවක් නැති කෙනෙක්. දැන් අර පම්පෝරියන්නේ ගහන්න.
බණට පෙර එක කියනවා. ඒ කියන්නේ මොකටද? ඇත්තටම බැලුව හොයන් ගියාම අහු වුණා එංගලන්තේ කපුවෙක්. මේ හාද ඇත්තටම කවුද? එංගලන්තේ ගිහිල්ලා දේවාලයක් දාගෙන හිටපු මේ තක්කඩියද කට්ටඩියද? ඔක දෙකම එකයිනේ නේද? ඔව් ඒකත්. ඒ ඉතින් අර එහෙම වෙලා දැන් බලනකොට ධර්මාස පිටගෙන ධර්මයේද බොරුද කියලා තියෙනවා. බොරු කියලා තියෙනවා. අසත්‍ය කියලා තියෙනවා. එහෙනම් ඔන්න ඔවැනි දේවල් තියෙනවා. ඒව දැක්කම අපිට ටිකක් අර අමාරුයි. කියන්නේ බලන් ඉන්න බෑ අපි කියනවා ඉතින්. කිව්වට පස්සේ මොකද වෙන්නේ? ලකුණු කැපෙනවා. ඒතර සරණ කියපු දායකයෝ ටික කියන අපේ පින් අස්වායින් අතර ලෑල්ලේ ඉන්නවයි කිව්වා දෙන්න. කාටේ? මට. මොනවද දෙන්නේ? දාණයද ගුටිද? දෙන ගුටි. දැන් ඔය Facebook වල හරි රණ්ඩු යන අමුදරුව දෙන්නේ බෙදා ගන්න බැරුව උපාසක උපාසිකාවෝ සදහැසිතින් කමෙන්ට් කරනවා. මොනවද කරන්නේ? තොපේ හාමුදුරු වගේ නෙවෙයි අපේ හාමුදුරු දිව්‍ය ලෝකෙකින් වැඩි නේද? මං නැද්ද මං? ඒ නිසා අපේ මේ දායක මහතුරු මා වෙනුවෙන් රණ්ඩු වෙන්න යන්න එපා. තමන්ට තමන් විතරයි. දැන් මෙහෙම අපි කියන්නේ අපිට එහෙම කියන්න හිතෙනවා. ඇයි හිතෙන්නේ? හසර පුරුද්ද වෙන්නේ නැති. නැත්තම් මේවා නොකිය බටර් පාර ගාලා ඉන්න පුළුවන්. දැන් ඒක නිසා මම හිතන අපේ ආරන්නේ ඇත්තටම මේ අවුරුදු 10කට මෙහා මේ දියුණුවක් වුන්නේ නැහැ. කුටි හදන්නේ නැහැ, තින්ත ගන්නවත් එක්කෙනෙක් හොයා ගන්නවත් නැහැ. අඩුමතරනේ දැන් බාස් කෙනෙක් හොයනවා, එස්ටිමේට් එකක් ගන්න. තාම හම්බුනේ නැහැ. එක එකක්වත් එන්නේ නැහැ. ඇයි එන්නේ නැත්තේ? ඒ තරමට මේ ඇත්ත කතා කරනකොට අමාරු. ඊළඟට තව දෙයක් ඇති ඉතින්. බාසුන් නැහැලා නම් එන්නේ නැත්තේ. පන්සල් වලට ගියාම මේ දෙන්නේ හල්ලි. අපි දෙන්නේ නැතුව නෙවෙයි. ගොඩක් පන්සල් වලින් දෙන්නේ නැහැ. අපස්සේ දෙන්නම් පින්නේ. ඌට පින් වැඩක් තියෙ ඌ දැන් බත් කන්න එපා. ඔව්. අපිට පින් කියන්න බෑ. දැන් අපි කොහේ හරි ගිහිල්ලා කපටි කමට කියන මහත්වෝ බොහොම පින් මහත්වෝ නිකන් දෙන්න මහත්වෝ ඒක හරියන්නේ නැහැ. ඒක මේ හොරකමක් අපි කරන. ඒ ඒ මිනිස්සයා ජීවත් වෙන. මට මතක් වුණා අද රඹුටන් ගන්න ගියා අපේ දායක මහත්තයා. දැන් මෙයා කිව්වොත් එහෙම දානෙකටනේ මල්ලි දෙන්නේ. ඉතින් අඩු කරලා දෙන්නේ කියලා. ඒක සාධාරණද? අසාධාරණ. මොකද එයාගේ ඒක මේ වෘතිය. එයා මේ රඹුටන් ගොඩාක් දුරින් ගේන්නේ නැත්තේ තෙල් පුච්චගෙන. ඒකට හරියන ගාන දීලවන අපි පින්කමක් නම් කරන්න කිව්වේ නැහැ. එහෙම කිව්වේ නැහැ. මට එහෙම මතක් වුණා. එහෙම කිව්වොත් මොකද වෙන්නේ කියලා. එහෙම කිව්වොත් පින බාල වෙනවා. ඇයි? කේවල් කරන්නේ. දානෙකට දෙන දේ කිසි දවසක කඩෙන් ගන්නකොට අඩු කරන්න යන්න එපා. හරි ගානටම. يعني මේ වගේ ශ්‍රමය කියන එක උනත් මිනිස්සෙකින් සූරා කරන්න හොඳ නැහැ. පින් වෙනයි මිනිස්සේ ජීවත් වෙන ක්‍රම වෙනයි. පින කරගනියට ඕන නම් දැන් අපි දවස් 10ක් වැඩ කරලා අයියා කියනවා හරි සමෙන් නැස මට දවස් 10ක වැටුප එපා මට 9ක දෙන්න. මම එක දවසක් පිනට කරන්න. දැන් මේක එහෙම නෙවෙයි හැමදාම කියන පිනට කරපම්. කරන්නේ නැහැ. ඒ වගේ තව ප්‍රශ්නයක් තියෙනවා. අපිව දැක්කම දුවන මිනිස්සු. ඔය පාර එහෙම අහක බලන් යන්නේ. අපි හිතන අපි කලුත් දන්නේ මේ මිනිස්සු බලන්නේ නැහැ මූණක් අත්. හේතුව ස්වාමීන් වහන්සේලා දායකයෝන්ගෙන් ඉල්ලන්න පුරුදු වෙලා දැන් මෙහෙත් ගෝලයක් හිටිය 10 10ව ඉල්ලන. අපේම දායකයෝගේ නම්බර්ස් හොයාගෙන දැන් මෙහෙන් එලවලා තියෙන්නේ. මෙහෙ නෑ. මෙයා කර ව්‍යාපෘතිය තමයි ගෙදරට සල්ලි හම්බ කරනවා අම්මට තාත්තට. එයාගේ අර ඔළුව පැල්ලලා තිබුණ වාහනේ හැප්පිලා ඒක පෙන්න සල්ලි හම්බ කරනවා. දැනුත් එහෙම දැනුත් කරනවලු. හැබැයි මේව කරන ගමන් ගුරුවරුන්ටත් හොඳට බයිනවලු. ඒ මහානකම දීලා යාට බණ දහම් ගන්නලා ඉතින් දැවුවට පස්සේ දැන් ගුරුවරු මොකද වෙලා තියෙන්නේ? හොඳ නෑ. එයා හරි සිල්වත්, එයා හොඳයිලු. එයාට වැඩි වැඩියෙන් දෙන්න. දැන් කෙලින්ම පුළුවන් නම් දෙන්න නෙවෙයි කියන්නේ. දෙන්න 10000ක්. මට බෙහෙත් ගන්න ඕන. මිනිස්සු දුවනේ ගහන්න දෙයක්. ඒ නිසා අපේ භාග්‍යවතුන් වහන්සේ විනේ පනවලා තියෙන ඉල්ලන්න එපා. තහනම්. ඉල්ලීම හැඬීමකි. මොකද්ද? ඉල්ලීම හැඬීමකි. ඉල්ලනකොට එයා දෙන්න බෑ කිව්වොත් ඒකත් හැඬීමකි. මෙයා ඉල්ලන එකත් අඬනවා. අර දෙන්න බෑ එක කියන එකත් ඌත් අඬනවා. දැන් දෙන්නේ කරනවා. අපේ බෝසතාණන් වහන්සේට මේ සරෙප්පු ජෝඩුවක හැරමිටියක ඕනලා තියෙන ඉස්සර. රජ කෙනෙක් ළඟ ඉන්නේ දැන් ගිහින්. සවස් සමාදන් වෙලා. තාපසයන් වහන්සේ. හැමදාම කියන රජතුමනි පොඩ්ඩක් කතා කරන්න පුළුවන්ද? දැන් යන්න රජතුමනි පස්සේ කතා කරමු. ඔහොමම මාසයක් ගෙවුණලු. දැන් රජතුමා කල්පනා කර අපේ තාපසයන් වහන්සේට මහානකම එපාල රජකමවත් ඉල්ලනවද දන්නේ? හැමදාම එන්නේ කියනෝ යන්නේ කියනවා. කියා ගන්නෑ. එහෙනම් ස්වාමීනි දැන් මාසයක් ගෙවුණායි කියන්නේ නැත්තේ. ඔබ වහන්සේට රජකම ඕනද දෙන්න? අනේ රජකම නෑ, එපා රජතුමනි. මට සිරිප්පු දෙහිකුයි හැරමිට්ටකු ගෙනත් දෙන්න.
අරක කියාගන්න බැරුව මේ සත්පුරුෂයාගේ හැටිනේ. සත්පුරුෂයෝ කැමති නෑ එම වද දෙන්න කාටවත්. ඉල්ලුවේ නෑ. දේව උපුටල පේනවා මෙහෙමයි වෙන්න ඕන. නමුත් මේ ශාසනයේ මහාන වෙනවන එක එක ජාතික මිනිස්සු ඒ කාලෙත් හිටියනේ. දැන් අර තුල්ලනන්දා භික්ෂුණියට ලූණු වණ උනා. ලූණු ගවිපොලේ මහත්තයෙකු ලූණු කඩා ගන්නයි කියලා. මෙයා ලූණු වත්තම ගැලෙව්වා. ලූණු වත්තම ගැලෙව්වා. ඒක නිසා භික්ෂුණින් ලූණු කන්න තහනම් කරා. තොපි කන නිසානේ ගලවන්නේ. බුදුරජාණන්සේ කෙලින්ම තහනමක් දැම්. දාලා නිකන් හිටියේ නෑ. මෙයා ඉස්සරත් ඔහොමයි කිව්වා. මේක මගේ වැරද්දක් ආ සාසින වැරද්දක් කන්නේ කිව්වා. මේ ගෑණි පුරුදු කරන් ආපු හැටි. අහලද සරණහංස ජාතකේ. මහත්ය මැල්ල හංස රජෙක් වුණා. සරණ රත්තරම් පාට පිහාට රත්තරම් පිහාට. ඉතින් පවුනේ මගේ ළමයි කියලා ඇවිල්ලා පිහාටෝ ගාන දීලා යන්න පටන් ගත්තා. අම්මා කල්පනා කරා මේ මහන්සේ ආවේ නැත්තම් වැරදිලාවත් පාරමත කළා මටම කෝවේ. රත්තරම් නැති වෙනවා. ඒක ඒ පාර මෙයා සැලසුමක් ගැහුවා. දැන් ඊළඟ දවසේ ආව ගමන් හංසය පැනලා අල්ලගන්න ඕන. හරිද කට්ටියම දූලකෝ එපයි කියලා මෙයා කිව්ව බෑ කරන්න ඕන. අල්ලගෙන ඔක්කොම රත්තරම් පියාට ගැලෙව්වා. ගලවන පොර වේදනාවයිනේ. දැන් හැලෙන එක වෙනම කතාව. අදිනකොට ලේත් වෙනවා. අනේ හරිම අමාරුයි. ගලවපු ඔක්කොම රත්තරම් පියාට සුදු වුණා. හංසයා ටිකක් සුවපත් වෙනකොට පියාට වෙන්න ගත්ත ඔක්කොම සුදු පාටින් ආවා. දැන් මොකද උනේ මේ ගෑනු කෙනාට වැඩි තෘෂ්ණාවට ගිහිල්ලා තිබිච්ච පියාටත් නැති වුණා. මහණෙනි මේ වෙන කවුරුත් නෙවෙයි මේ ලූණු වත්තක් ගලවපු තුල්ලනන්දම තමයි. එහෙනම් භාග්‍යතුන් වහන්සේගත් සාසනයවන්නේ වැරද්ද. මේකේ මහණ වෙන එක එක ಜಾති පුරුදු තියෙන වැරදි පුරුදු තියෙන මිනිස්සු මහණ වෙනවා. එතකොට අපි චෝදනා කරන මේ සාසනය වැරද්ද නෑ නෑ. ඒක වැරද්දක් කළා නම් මිනිස්සුන්ගේ සල්ලි එකතු කරනවා නම් ඒවා යටි මඩි ගහනවා නම් ඒක ඒ මිනිස්සයාගේ තියෙන තෘෂ්ණාව. ඒක මසුරුකම. ඒකෙන් සාසනය මනින්න අපිට බෑ. නමුත් වෙලා තියෙන අපි දුටුවත් අපි සිවුරුනේ පෙරවන් ඉන්නේ. අම්මෝ මේ හාමුදුරු මොනවා ඉල්ලයිද දන්නේ කියලා අහක බලාගෙන දුවනවා. එන්නේ ඔය පිටරට ගිහින් එනකොට එයාපෝට් එකේ ඉන්න මම බලනවා ඔක්කොම ඉන්නේ සිංහලයෝ. එක එක්කත් ඇවිල්ලා අහන්නේ තේ ටිකක්වත් අරන් දෙන්නද? බයයි මොකද තේ අරන් දෙන්න යන්නේ. ඊට පස්සේ රුපියල් 5000ක් අයිලුවොත් එහෙම. අර අපේ ගෝලයාගෙන්ම එක පේනවනේ අපිට නේද? කෙලින්ම 10000 ඉවිල්ලන්නේ. account number එක දෙනවා දාන්න කියනවා. ඉතින් මාසෙට මම බර ගාණක් එකතු වෙනවලු මේ දවස්වල. දිගටම කරනවා මේ ව්‍යාපෘති. ඉතින් හරීම නින්දාසහගතයි. එනම් මේ සාසනය ඇතුලේ කුවකකම්, කපටිකම් කරන්නේ නැතුව තමන් අවංක වෙලා මැරිලා යන්න. කන්න බොන්න නැතුව මැරිලා යන්න සුගතිය යනවා. නමුත් මට පේන විදිහට නම් පින්වන්නේ මේ ප්‍රසිද්ධ වෙන්න වෙන්න භික්ෂුන් වහන්සේලා සීලයෙන් ගුණයෙන් සියල්ලෙන් පිරිහෙනවා ඒ කට්ටිය. සිල්වත් වගේ තමයි ඉන්නේ. දැන් බිම් බලන් ඉන්නේ. ඇවිදිනකොට වැටෙන්න යනවා. ඒ කියන්නේ අඩියක් තියලා තව අඩියක් තියන විනාඩි දෙකක් කරලා යනවා. ඒතකොට වැටෙනවනේ. ඔව්. එයාලා එතන හිමින් ඇවිද්දොත් මං සිල්වත්. ඉරිච්ච සිවුරු ඇන්දොත් සිල්වත්. ඔව්. හිටගෙන හිටියොත් දරුවන් ලෙස හිටියනේ හාමුදුරුවනේ සීලවන්තයි කියලා කියනවා යාට. සීල කුටි හාමුදුරුවෝ කියලා කියන්නේ. නමුත් මන් නම් දකින් හොල්මනක් වගේ. ඇයි දින අපි යන පාරක් ගන්න මේ මිනිස්සේ මෙන්න මෙහෙම බලන් ඉන්න ඔලුව මෙහෙම කරගෙන. දැන් මොකද්ද මේ කරන්නේ? ප්‍රදර්ශනයක් කරන්නේ. ඉතින් ඕවා කිව්වට පස්සේ දෙනවා අන්න අර සොයන සිරිසියයි. උන්වහන්සේට බැරි නිසා අපිට බයිනවයි කියලා. ළඟදී වුණා මේ සීගෙන් මහසෑමළු හිමීන් සක්මන් කරන සුදු හාමුදුරුවෝ කියන්නේ ජර්මන් ජාතිකයේ. මම වගේ කවුරුත් හිතන්නේ නැතුව ඇති ඔක් ගැන. මොකද්ද මේ මිනිස්සේ කරන්නේ? පිස්සුද? අර අච්චර දිනවදාහ වඳින මළුවේ ගිහිල්ලා මෙයා සක්මන් භාවනා කරන ඇඟෙත් හැප්පෙනවා. සක්මන් කරන්න ඕන නම් එන්න මේ කැලේ තියෙන උන තරම් සක්මන් මළු මං දෙන්නම්. ඔය කස්සේ සක්මන් කරන්නේ හොඳ වැඩකට. එයාම ගිහිල්ලා අන්න මං දැක්ක ළඟදී ෆොටෝස් දාලා හිමාලේ ගියයි කියලා. එයාමයි ගිහින් තින මං හරි එන වැඩේ හරි. ගිහින් තින මොකද ෆොටෝ ෂූට් මොනයි? ගිහපු ගම වාඩි වුණා ඉරමණිය ගොතගෙන අයිස් කන්දක් උඩ දැන් හිම තියෙන වටේට අතින් ඇදලාගත්ත හිම පොඩ්ඩක් දැම්ම සිවුරට. ඒ ෆොටෝ එකේ හොඳට බලන්න ඕනේ. දැන් ෆොටෝ දැක්කම සාදු සාදු අනුමෝදාමි නෙවෙයි. මිනිස්සු එහෙමයි කරන්නේ. මේ මම නම් බැලුවේ කො අර අත්පාරම කොහෙතන තියෙන්නේ හිම ඇතුලේ. අතින් අරගෙන එවෙලෙම මෙහෙම දාලා. දැන් හිම සහිතව තමයි ස්වාමින් වහන්සේගේ ෆොටෝ හතර දාලා තිබුණේ. අනේ පේජ් ගොඩක දාලා තිබුණා පුදුම සද්දාවෙන් අපේ දායකයෝ. අයිස් ගොඩක. අයි භාවනා කරන එක. ඒක නෙවෙයිනේ සාසනේ. හිමේ භාවනා කරන්න එයාට බැරි නෑ. එයා ජර්මන්නේ. අපි ගිහිල්ලා කරොත්නම් පුදුමයි. අපි ශ්‍රී ලංකන්නේ. දැන් ඕකටද පැහැදෙන්න ඕනේ. අනිත් එක භාවනා කරලා ෆොටෝ දාන්න පුළුවන්ද එයාට? කරනව නම් මොකද්ද?
කුහක කමනේ, කුහක කියලා වචනයක් තියෙනවා. ඒක කියනවා දායකයා එන වෙලාව බලලා එන පාර ඉඳගෙන ළඟ, දැන් පාරේකෝ දැන් සීලවංශට මං කියනවා මෙහෙම, දැන් දානත් අඩු ඉන්නේ සීලවංශ හරියන්න යන විදිය ඔබ වහන්සේගේ වයසත් එක්ක රහත් වෙන්න පුළුවන්. රහත් උනායි කියලා කිව්වොත් ඕන මිනිහෙක් පිළිගන්නවා. ඔබ වහන්සේ ටිකක් රහත් වෙන්න. හොඳට දැන් සංවර වෙන්න. ඔය අකුම සංවර, පියෝවිම සංවර, හිමින් ඇවිදින මිනිස්සයනේ. ඉතින් ඔය ඔතන දායකයෝ 10 ආමාරිට දානගෙනකොට මං කියන ගල් පොත්තක් තියෙනවා ඔතන තියලා මේ ඉංගිනියන් ගහ යට. හොඳට පලක් බැඳගෙන මෙහෙම බැනිදා ගන්න එපා. හොඳ යහුවෙනවර වැඩි. හොඳට මේ නිින්ද යනවනම් ටික ඇස් අරන් ඉඳලා එනකොට මැස් පියා ගන්නකො. නැයි ඒකම නෙවෙයිද ෆොටෝ ගහලා කරලා තියෙන්නේ. කිරිකිතයිනේ සාසනයක් ඇතුලේ. දැන් සමහර පින්වස්සනදල එහෙම භාවනා කරන ඇත්ත ගිහින් කරන. හැබැයි ඒවා මේ සමාජ මාධ්‍යට එවන්නේ නැහැ. එවන්නේ නැහැ. සමාජයට ශ්‍රද්ධාවට මිනිස්සු ෆොටෝ ගහ ගන්නවා. හැබැයි මේ මිනිස්සු ගහලා කියලා මට තේරෙන්නේ නැහැ. මොකද හිමාලයට කවුරු හරි එක්කගෙන ගිහින් තියෙනවා. කැමරාව අරගෙන එක්කෙනෙක් ගිහින් තියෙනවා සයන්නාසේ පස්සෙන්. දැන් මේවා කියන්නේ අවබෝධයෙන් මේ ශාසනය සරණ යන්න මිසක් ඒ සයන්නාසේගේ වැඩේට මට තරහක් ඇත්තේ නැහැ. මට වැඩකුත් නැහැ. අදාළම නැහැ. හැබැයි මට දුකයි මේ මිනිස්සු මෝඩ විදියට මේව සරණ යන එක ගැන. මේ අරිහතුන් වහන්සේලා සරණ යන එක ගැන. මේ ආර්ය ශ්‍රාවකයෝ දැන් ගොඩාක් channel තියෙන YouTube එකේ මේ දවස්වල කවුද ඒ කතා කරන ආමතුරුව කවුද? පින්වත් ආර්යයන් වහන්සේ. එතනම ඉවරනේ විනේ. ඒ වචනෙම පේනවා විනේ කඩලයි කියලා. ඇයි ආර්යෙක් කියලා කොහොමද දන්නේ? ඉස්සර මෙහෙම තිබුණා එක බමුණෙක් හිටියා. එයා මොනසයන්ාස වැඩියත් කියන්නේ රහතන් වහන්සේ කියලා. ඉතින් ඒක නිසා ඒ ගෙදරට සයන්නා පෘතජන සනල යන්නේ නැහැ. බයයි යන්නේ නැහැ. ගියක මම මේ මනුස්ස රහතන් වහන්සේ කියලා වඳිනවනේ. බුදුරජාමහසේට ඇවිල්ලා බමුණ පැමිණ කරා මේ සනල දාන්න දෙන්නේ නැහැ. මං එන්නේ කොට. ඇයි ඇහුවයි මහණෙනි මේ බමුණ රහතන් වහන්සේ කියනවනේ සනල අපිට. අපිට සැකයි කිව්වා. අපි මේ පෘතජනයි කිව්වා. අපි මේක වඳුම් පිළිගන්නේ නැහැ නෑ. උඹලා එම බය වෙන්න එපා. මේ මනුස්සය ශ්‍රද්ධාවට කියන්නේ. එයාගේ ශ්‍රද්ධාව වෙන්නේ එයා දකින්නේ සියලු ස්වාමීන් වහන්සේලා රහතන් වහන්සේලා. ඒක වරදක් නෙවෙයි. ඒක කියන්නේ කවුද? දායකයනි අපි කියන්නේ නෑනේ අපිට තියෙන්නේ එසේම වේවා කියලා සතුටින් ඉන්න එකයි. ඒ රහතන් වහන්සේ වෙනුවෙන් සිවුර දරාගෙන ගිහින් ඉන්නේ. ඒක සම්මුතියන්නේ. අපි කියන කටක් කළා මම රහත් උනේ ඊයේ. ඊයේ ඇදලාට නිකන් ලොකු එලියක් ඇවිල්ලා මාව උඩ ගියා. උඩ ගියා. දායකයෝ සාදු කියන්නේ කිව්වොත්? කිව්වොත් කියන්නේ නැද්ද? කියනවා. මේ මිනිස්සු අන්දන්න හරි ලේසි. ඒ මං කිය මේ වගේ ආරන්නේ 10ක් හදන් තිබුණා ඔය වැඩේ අපිත් කළා නා. අපි ඒක කරන්නේ නැති නිසා අපි කියනවා දැන් මකුළු දැල් බැඳෙනවා බිත්තිවල පඩන්න කෙනෙක්වත් නැති වෙයි ඉස්සරහට. මොකද හේතුව මේවා කියනකොට කොහොමවත් නැති වෙනවා තව දුරටත්. ඒ නිසා මේ ලෝකේ අනාතට අපි යාම නෙවෙයි. ඒකේ තියෙනවන යම් වරද්දක් අපි ඒක ඉක්මව යන්න ඕන. මේ වැරද්ද නැත හැමදාම කරනවනේ. හැමදාම කරනවා. දැන් මේ පැය 12ක් බණ කියපු එකේ විපස්සනාව ගැන හොඳට කියලා දුන්නා නම් පැයක් මිනිස්සු සසනින් එතර වෙනවා. මොකද්ද වෙන්නේ? කැඳ බිබි, තේ වතුර කහට බිබි, වොෂ්රූම් පුරව පුරව පාසකම්ම ලැබි දැවි දින්න රටවටේ. බණ අහලා නැහැ බලන්න. පැය 12ක් ඉන්න බෑ ඇත්ත. අපිටත් ඉන්න බෑනේ කිහිල්ලා. සායින්නාහසේ රහත් වෙලා වගේ ඇති. උපදේශකයන් වහන්සේනේ. හැබැයි අර මිනිස්සු මොනවද කරගෙන තියෙන්නේ? කියනවා අපි පැය 12ක් බණක් ඇහුවා. එච්චරයි. බණේ තිබුණේ මොනවා? ඒව නම් දන්නේ වතුර නම් බිව්වේ නැහැ. ඒව අහන්න එපා වතුර බිව්වේ නැහැ. ඒක මට පැහැදිලිව මතකයි. හොඳට බලන් හිටියේ කට දිහා වතුර බොනවද නැද්ද? වැරදිලාව කැස්සක් ඇවිල්ලා වතුර චුට්ටක් බිව්වොත් අපි නිතුව වතුර බොන්නේ නැහැ කියලා අන්න බිව්වනේ. අපු වැඩක් නැහැ අයිමත්. එහෙනම් භාග්‍යතුන් වහන්සේ වදාළ ප්‍රතිපදාවට සතුටු වෙන්න. දේශනාවට සතුටු වෙන්න. ඒක අපිට කරන්න පුළුවන්ද බැරිද? පුළුවන් මට්ටමින් කරන්න. අර බැරි වැඩ නොකරම් මොකද්ද කියනවන්නේ? ඔව් බැරි සිල් ගන්න එපා. අපි කිව්වොත් උපසම්පදා අමාරු නම් අපේ විනේ තියෙන එක ප්‍රතික්ෂේප කරලා සාමාන්‍ය සරලව ඉන්න භික්ෂුවක් වශයෙන් දායකයන්ට කියන්න එපා. හැබැයි ඒක මම උපසම්පදා නෙවෙයි මං සාමාන්‍ය දෙව කියන්න එපා. ඇයි මිනිස්සු මනින්නේ වෙන ක්‍රමයකට? එයාලට අදාළ නැහැ. මොකෝ එයාලා අපිත් එක්ක වැද්දසන්න එන්නේ නැහැ, විනේ කර්ම කරන්න එන්නේ නැහැ, සීමාවට එන්නේ නැහැ නේ දායකයා. අපි කිය යුත්තේ සංඝයාට විතරයි ඒක. හැබැයි තමන් අතපය දිගහැරලා දැන් නිදහස ඉන්න මොකෝ අර උපසම්පදා වෙති පිළි දරුණු සිල්පදා තමන්ට අමාරු ඒවා රකින්න බෑ කියලා මැරෙන්නේ නැතුව බොහොම සරලයි. ඒතර කියන උපසම්පදා වෙන්න ඕනද රහත් වෙන්න? සාමණේර භික්ෂුවට බැරිද සෝවාන් වෙන්න? අතිශයින් පුළුවන්.
සමහර හාමුදුරුවන්ට කලින් දායකයෝ රහත් වෙච්ච මේ සෝවාන් වෙච්ච අවස්ථා. හොඳම කතාව කාණ මාතා නේ, නෑ මාතික මාතා. මාතික මාතාව දැන් දාන දෙනම වස් කාලේ ස්වාමීන් වහන්සේලා භාවනා කරනවා. එහෙම කිව්වේ නෑ භාවනා කරන බව. මේ ගෙඩිය ගහන්න ඕන ගිහිල්ලා මේ ගියොත් ආරණ්‍යට. එතකොට 39ක්ද කොහෙද හිටියේ? ඒ 39 ඉන්නේ පාරවල් 30කින්. උපාසකම් මහන මොකෝ වසනස රණ්ඩුවක්වත් උනේ. ඇයි? ඔය ලෙක එක පැත්තෙන් එන්නේ. නෑ නෑ මෑණියෝ, අපි මේ මහනදම් පුරන. මොකද වචනේ? මහනදම්. මහනදම් පුරනවා කියන්නේ සමානයි භාවනාවට. හැබැයි කියන්න ඕන කොහොමද? විශ්වක් ඇහුවොත් මහනදම් පුරනවා. ඒකෙන් දැනගෙන ඉන්න ඕන දායකය. මොකද්ද මහනදම් පුරනවා කියලා හොයාගන්න. ඩික්ෂනරි අරගෙන බලන්න මහනදම් පිරීමක් කිම භාවනාව. ඉතින් ඒක අපිට පුරා ගන්න බැරිද සයන්ස්? ඔබහන්සේ විතර නෑ, අපි මෙහෙම කරනවා. මේ කේසාලෝ මනකා දන්තා කියලා අපි 32ක් කුණප උපාසකම්මටත් පුළුවනි මං කියලා දෙන්නම් කියලා ඉතින් කියලා දුන්නා. මේ අම්මා ගිහලා දාණේ හදන ගමන් ගෙදරින් නම් භාවනා කළා. අර සයන්ස්ලට කලින් මෙතුමිය අනාගාමි වුණා. එතන එපමණන්නේ ලෞකික අභිඥා පහකුත් ඉපදෙව්වා. ඉගෙන පරසිද්ධාන්නානුවන විශේෂ කොට අපිට මෙතෙන්ට ගැලපෙනවා, අවශ්‍ය වෙනවා. ඒක තියෙනවා. අනිත් ඒවත් තියෙනවා. ඉතින් ඔය පරණ ජීවිත බලන්න පුළුවන්, ඔක්කොම තිබුණා යාට. දැන් බැලුවා මාළද මේ සැපත මගේ පුත්‍රයෝ මේ අම්ම කෙනෙන්නේ. දැන් ඒ අම්ම හිතන්නේ ස්වාමින්වහන්සේල දරුවෝ වගේ, තරුණ භික්ෂුන් ඉන්නේ ඔක්කොම. මේ දරුවෝ ටික ලබලද? පෙනුණා ලබල නැහැ. හේතුව බැලුවා නුවණින්. වළ දන්න කැමැති කෑම ලැබිලා නැහැ. ඔව් සප්පාය අතරේ පුද්ගල සප්පාය කියන්නේ කල්යාණ මිත්‍රයෝ ඉන්න එක තියෙනවා. ඊළඟට ඉතු සප්පාය. තමන්ට ඕන සීතල පරිසරයන් එතෙන්ට යන්න ඕන භාවනාවට. තමන්ට ඕන උස්නේ නම් දැන් අපි දන්නවා සෙම තියෙන සයන්නාස කෙනෙක් කර කිව්වගේ නුවර නුවර එළිය ගියොත් භාවනාවට එයාට තව මොකද වෙන්නේ? සෙම හිර වෙලා අපවත් වෙන්න පව ඉඩ තියෙනවා. තියා අපේ ආරන්ට આવොත් හරි සෙම තියෙනවා නම් මේටව සෙම කර වෙලාම යනවා. දවල් 12ට අර ගල උඩ හිටියෝ සෙම හොයා ගන්නවත් නැති වෙනවා. ඔව් ඉතින් ඕකනේ සප්පාය කියන්නේ ගැළපෙන තැන. පිත වැඩි කෙනෙක් යන උස්න පළාතකට යටිපතුල් පැල්ල ලොකු ප්‍රශ්නයක් වෙන්න පුළුවන්. පිට පිට දාන. එයා යනවා සීතල පරිසරයකට. ඔහම එකේ ක්‍රම තියෙනවා. ඉතින් අපි දන්නේ තමන් කැමති කොහෙද ආන්නේ පරිසරයට ගියාම කියනවා ඉතු සප්පාය. තුන්වෙනි එක අවශ්‍යම එකක් තමයි අපි දන්නේ ආහාර සප්පාය. දැන් අද දානට වැටකොළු ලැබුණා. හරිද? අපි හිතන වැටකොළු නම් පොඩි කෑමක් කියලා. නෑ මම බත් නැතුව වැටකොළු විතරක් වඳු. ඒ තරම් රසයි. ඔයලා හිතන්නේ මස් විතරේ රස කියලා නේ. ඒක තමන්ගේ රුචිය. ඒක අපිට කියන්න බෑ අපි කන්නේ වැටකොළු විතරයි ඔහෙත් වැටකොළුම කනවා කියලා කියන්න බෑනේ. ඒක මේකන වෙලා තියෙන. දැන් දාන 19කට දානේ හැදුවොත් හදන්නේ එකම කෑම වර්ගනේ. ඒතකොට 10 දෙනාම ඔක කන්නේ නෑනේ. එහෙනම් අහන්න ඕනේ එක එක්කෙනා ළඟට ගිහින් අහන්න ඔබ වහන්සේලා මොනවද බලන්න. දැන් ගොඩක් දායක ගහන්නේ මගෙන් විතරයි. මං කැමති දාන තමයි මෙහෙට ලැබෙන්නේ. දවස් කෝඩිනේටර් මෑණි කෙනෙක්පත් කළා තිබුණා පහුගිය කාලේ. එයා කැමති කෑම තමයි ඊට පස්සේ ලැබෙන්නේ. මං කැමති ඕවා ලැබෙන්නේ නැහැ. දැන් මට මොකෝ මන්න වෙන කතා. එයානේ කතා. එයාගෙන් අහනකොට කියන මං කැමති මේවට. එයා කැමති විතර ගෙන්න ගන්න. එතන මාතික මාතාට එහෙම අහන්න ඕන නැති නිසා එතුමිය බැලුවා මේ 39ට මොනවද ඕනේ. දාන 30ක් ඇදුවා. බත්නා එකයි කියන්නේ. ව්‍යංජන වර්ග 30ක් ඇදුවා. මස් මාළු ඕන නම් විශ්වකර ගිහින් දෙනවා. කැපයි. දැන් බලපිටියේ කොස්ගොඩ අම්බලංගොඩ පැත්තේ තරුණයෙක් හරි නාකි මහත්තයෙක් හරි මහාන වෙනවා කියන්නේ. එයා කාලා තියෙන මොනේ කට්ට කරවල හාල් මැස්සෝ මාළු හොදි. දැන් ඒ මනුස්සයා දුකින් තැවි තැවි ඉන්න මාළු කෑල්ලක් ඇහැටවත් දැක්කේ නැහැ. මුහුදට ගිහිල්ලවත් බලන්න ඕන මාළුවෙක් ඉන්නවද කියලා. ගල් දුවේදී දැකපු දෙයක්. මම ගල් දුව ආරන්නේදී දැන් තහනම් නැහැ. නමුත් මිනිස්සු හිතනවා මේ දාන එකට හොඳ නැහැනේ පිළි જાති කියලා ගේන්නේ. එහිට බලපිටි අම්මා කියලා අම්ම කෙනෙක්. ඒ අම්මා විනය දැනගෙන එයා වෙනම හට්ටියක් හදාගෙන ඇඹුල් තියා මාළු. ගෙනල්ලා ගේන දවසට අපි නාන්න ගියා කියන කොට ටිකක් වෙලා අපිට යනකොට හට්ටියක් නැහැ. ඒ තරමට ඉල්ලුම තියෙන මොනවටද? ඇඹුල් තියල් වලට. විනාඩි 10න් ඉවරයි හට්ටිය. කරුමෙකට හරි නාන්න කියලා බරක් වුණා නම් හට්ටිය දිහා බල බල තමයි ඉන්නේ. එතකොට එහෙමනම් පේනවා සප්පාය වෙන්නේ වෙන වෙන જાතිනේ. ඔක්කොටම එකක් නෙවෙයි නිසා මේ මෑණියෝ සතියක් විතර ওই දාන පිළිවෙල කරගෙන යනකොට සයන්නාසල පිනා ගියා, සතුටු වුණා හිත. ඒ කෑම වලින් සතුටු වෙනකොට සති සමාධි ඥාන හොඳට වැඩිලා විපස්සනා වැඩිලා මාර්ගඵල හතරමනේ එහෙමනේ අවබෝධ වෙන්නේ. සෝවාන් වෙනවා,
සකදාගාම වෙනවා, අනාගාම වෙනවා, අරිහත් වෙනවා. සමහර අය දන්නේ නැතුව අහනවා මේ. දැන් ප්‍රශ්න ගොඩක් ගෙන මම උත්තර දෙනවාද? මොකද ඒ හතරම නැතුව සමහර අය කියනවා රහත් වෙනවා එකපාරින් කියලා. නෑ නෑ, එහෙම වෙන්නේ නෑ. චිත්තක්ෂණ හතරකදී අටකදී මාර්ගඵල 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 වශයෙන් අටක් යනවා. ඒක අර එක ශ්‍රේණියේ රහත් වෙන කෙනාට වෙන දේ මං කියුවේ. නැත්තම් මුලින් සෝවාන් වෙනවා, පස්සේ එහෙම එහෙම වෙන්නත් පුළුවන්. ඒ උපාසක අම්ම මඳුරන කෙනෙක් නිසා ඇහුවා, යාගේ යාළු යෙහෙලියෝ කියනවා හරියට ශ්‍රණේ අවබෝධ කරන්න වෙනමකුත් ඕනේ නැ මේ ශ්‍රණේ ඉන්න කියලා. මම කවුද කියන හාඳුගේ නමක් කිව්වා. එයාලා කියනවලු පොතේ බණ පොතෙන් ගන්න එපයි කියලා. මං ඇහුවා එතකොට එයාලා කොහෙන් දන්නේ ඔය ගින ගත්තේනේ? උපන් ගමන්ම ඇවිද්දද එයාලත්? හරි ප්‍රශ්නය. ඒ කියන්නේ තමා හුවා දක්වන්න ඕන නම් භාග්‍යතුන් වහන්සේට ගන්න. අපි භාවනා කමටහන් දැනගත්තේ ප්‍රධාන වශයෙන්ම මහා සතිපට්ඨාන සූත්‍රයෙන්. එහි තියෙන ආනාපාන සතිය. දැන් මෙයාලා කියන්නේ උඹලා වැර මේ කරපු දේවල් අතහැරපල්ලා. අතහරින්න පුළුවන්ද එහෙම එකපාරට? පුළුවන් නම් මඟ පුළුවන් නම් සන්තෝෂයෙන් මටත්. එහෙම බෑ. එතකොට මේ කියන්නේ මොකද්ද? පොතට ගහන. මොකට ගහන? අපි ඉගෙන ගත්තෙත් පොතෙන්. දැන් මම මෙහෙම බණකුවට දැන් අදත් මම පොත බලන්න කිව්වා පොඩ්ඩක් වෙලා. ඇයි ඒක? ඒක මේ මතක තියාගන්න තරම් අපිට දැන් කැපැසිටි එකක් නැහැ. ඉස්සර හිටපු සත්වෙන්න තරම් අපිට මතක ශක්තිය නැහැ. මට තිබුණ අවුරුදු 18 20 කාලේ හරි මතකයි මටත්. දැන් මං 37යි. දැන් පේන්නේ නැහැ මගේ දැන්. ඔක්කොම දැන් පිරිහිලා ගිලා සෛල විනාශ වෙලා අපිට දැන් අර තරම් මතක ශක්තියක් නැහැ. ඉතින් අපිට සිද්ධ වෙන පොත බලන්න. ඉතින් ගැටෙන්න හොඳ නැහැ ඌට. ඌ තමයි පිස්සු කියන්නේ. අපේ ධම්මජීව සංස් කියන්නේ පිස්සු පීකුදු. මොනවා? පිස්සු පීකුදු. ඒතර උන්වහන්සේ ලොච්චර සතියක් වඩන ගමනේ හැමදාම දේශනා කරනවා දේශනාවක්. සූත්‍ර දේශනාවක් නේද? අපිට සන්තෝෂයි පැවිද්දන් වෙනුවෙන් අපිට වෙනම පැයක් යොදලා තියෙනවා ඉස්සරණවනේ විනය දවසක් කොහොමම නිවණ නිවීම කියන පොත කටුකුරුණ ඥානන් සංස්ගේ ඒක තව විවරණය කරනවා දවසකට. ඟට සංයුතනිකා විවරණය කරන මජ්ක්‍ධිමනිකාය මේ හැම පොතක්ම ඒ ලොකුසයන්වාසි කරන එකේ මට තේරුණ දෙ තමයි පැවිද්දන් කරේ පුදුම ආදරයක් මේ ගුරුවරයාගේ හිතේ තියෙනවා. දැන් අපි දැකලා තියෙන ගොඩක් ගුරුවරු බලන්නේ ගෝලයෝ දිහා නෙවෙයි, කොයි පැත්තේ බලන්නේ? දායකයෝ දිහා. ගෝලයොන්ට බණ කිව්වා කියලා ලැබෙන දෙයක් නැහැ. ඔය කොළඹ නෝනලට බණ ටිකක් කියාගත්තා නම් හරි වැඩේ ගොඩ. ඒ නිසා නෝනල එනකම් පාවඩ දාන් බලන් ඉන්න. මුතුකුඩේ අර මගඩච් යනවා. එහෙම ලෝකෙක කල්යාණ මිත්‍රෙක් ඉන්නවා නම් පැවිද්දන්ටත් ධර්මය කියා දීලා හවස ගිහියා යමතක කරන්නේ නැහැ. එයාටත් බණක් කියා දීලා මාර්ගය පෙන්වා දෙනවා නම් ආන්න එවැනි කල්යාණ මිත්‍රයෝ තමයි අද දුර්ලභ. ලැබුණොත් එහෙම කෙනෙක් ඇසුරට අත් නොහැර ඇසුරු කරගෙන යන්න ඕනේ. මොකද එහෙම අයව දුර්ලභයි. එහෙනම් මම මේ කියන්නේ තරහකට දුකකටවත් නෙවෙයි. මේක තමයි යථා ස්වභාවයේ ශ්‍රී ලංකාවේ අද පවතින தත්ත්වය. ඔක්කොම බලන්නේ ලේසි ක්‍රමයට සෝවාන් වෙන්න. ලේසි ක්‍රමයට සෝවාන් වෙලා පොත් වැඩන්නේ. හිතට දැනෙන දේ ගන්න, හිතට ගුණහරුප දැනුනොත් ඒකත් ගන්න එපා. පොත ඕනේ ගයිඩ්ලයින් එක, මඟ පෙන්වීම. ඒකේ තියෙන කමටහන මෙහෙම කරන්න. දැන් බලන්න සංයුත්තනිකායේ අපි ළඟදි මෑතකදී මතු කරලා දුන්නා බම්බලපිටියේ ඥානලෝක සන්නාසයේ මඟ පෙන්වීම නිසා අපි සූත්‍ර කිහිපයක් කතා කළා මෙහෙත්. සංයුත්තනිකායේ මම බැලුවේ 2004 අන්තිමට. ඉතින් උන්වහන්සේ හම්බෙන්න ගිය නිසා ආයේ පොත අරන් පෙරළුවා. පොත බලන මතක් වුණා මම මේවා කියලා තියෙනවනේ. මට මතක නැහැ නේද? හරි වටිනවා. කන්ද සංයුත්තේ තියෙන ස්කන්ධ පහ විපස්සනා කරන දේශනා ගොඩාක්. මේ කමඨහන් ඔක්කොම දීලා තියෙන්නේ කවුද? භාග්‍යතුන් වහන්සේ. මේක කමඨහන් කියලා නම් නොකරට මේ සූත්‍රවල තිබිලා තියෙන කමඨහන් තමයි. ඒක තමයි උන්වහන්සේ කියන්නේ මේවා අරගෙන වඩන්න. කියවන්න, හිතට ගන්න, හිතින් වඩන්න. සලායතන සංයුත්තේ මොනවද තියෙන්නේ? ඇස කන නාසය හැමතැනම තියෙන එක. සූත්‍ර 100ක් කියෝ 100ම තියෙන අනිත්‍ය වශයෙන්. ඇස කන නාසය. රූප ශබ්ද ගන්ධ. ඒවා හිතට අරගෙන කමඨහන් කරන්න කියනවා. හරිනේ ඒක. 100ක් හරිනේ උන්නාස කියන එක. මගේ කමඨහන් ගන්ඳ මට සිහිනෙන් දෙවියෝ කිව්ව කමඨහන ගන්ඳ කියලා මෙහෙම කියන්නේ නැහැ. මෙහෙමනේ කියන්නේ. දෙවියෝ දෙන එක. අද උපවාස කමනේ කව යාට භාවනාවක් කරන්නේ ගොල්ලෝ මෙහෙම එකතක් තියන් මේක කරන්නේ ගොල්ලෝ මෙහෙම. ඔබ දැන් ටිකක් SPI නට මේක මෙහෙම නලියනවලු. නලියන්නේ උස්සන්ගෙන බැරි නිසා. එයා හිතන මේ භාවනා ශක්තිය ඇවිල්ලා විශ්ව ශක්තියේ මේ අල්ලටම ඇවිල්ලා දැන් අල්ලන කහනවා. මම ඉදින් මුකුත් කිව්වේ නැ අදම නෑ පවුනේ. මං කිව්වා හරි හොඳයි. හැබැයි මැජික් බලන නෙවෙයි ධර්මයේ පහළ වුනේ.
මැජික් කරන්න නම් අබුද්ධෝත්පාද කාලෙත් පුළුවන්. උඩින් ගියා, පොළවේ කිමිදුනා, ඉසිවරු කරා. දැනුත් ඉන්න ඉන්දියා. හැබැයි එකම ප්‍රාතිහාරයක් කරගන්න බැරුණා මේ හිතේ අනිත්‍ය දකින එක. ඒක බුදු කෙනෙක් නැතුව කවදාවත් කරන්න අපිට බෑ. බුදුරජාණන් දේශනා දැන් ලස්සනට අර සූත්‍ර ටික කියවල හිතට සතුටත් අරගෙනනේ. කොරන් නැතුව පොතට ගහනකොට මොක වෙන්නේ? වාසි, මොකද පොතට ගහන්නේ මේ මිනිස්සු වැරදි කරනවා, කපටිකම් කරනවා. ඒව අහුවෙන්නේ නැහැ පොත් නැත්තම්. පොත් පුච්චලා දැම්මොත් ඔක්කොම ටික අර කරන වැඩේ හරි කියලා තමයි ඔක්කොම හිතාගෙන ඉන්නේ. දැන් මෙහෙම කියනකොට අනිවාර්යයෙන්ම තරහ යනවා. ඇයි? අපි කියන එක අහුවෙනවා, බොරු අහුවෙනවා. ඊට පස්සේ කොළ චන්දිමල කියලා හඳුරගෙන පොත් වගේ ඇල්ලියලා තියෙනවා, ඕකෙන් විනාශ වුණේ කියලා මිනිස්සු. ඒතර කොච්චර වෛරයක් ඇද්ද මේ කල්යාණ අපි හැමෝටම නිදේශ කරන්නේ ඔයාලට ධර්ම ඉගෙන ගන්න ඕන නම් මේ 28 අරන් කියවන්න. ආයේ ත්‍රිපිටකයේ ගැඹුරම් තේරෙන්නේ නැත්නම් මේ 28 උන්වහන්සේගේ දැනුම කැටි කොට තියෙනවා. උන්වහන්සේ හොඳට ත්‍රිපිටකයේ පාඩම් කරපු කෙනෙක්. බුරුමේ ගිහිල්ලා පොඩි කාලේ කලුවරෙළු පාඩම් කරන්නේ. පොත් නැහැ. ගුරුවරයා කියන වාක්‍ය ගෝලයා සත්‍යගානා කරනවා. වනපොත් කරනවා කියලා කිව්වා. පාඩම් කළා විතරන්නේ අටුවා සහිතව ඒ ත්‍රිපිටකය හොඳට අධ්‍යයනය කරලා තමයි අර පොත් 28 ලියලා තියෙන. දැන් එවැනි කල්යාණ මිත්‍රයොන්ට බයිනෝලු. තව කණ්ඩායමක් බයිනෝලු වල බුද්ධකෝස ආචාර්යන් වහන්සේ කියලා කෙනෙක් ඉන්නවා. එයාලු මේක කෑවේ. ඇයි? උන්වහන්සේ දීපු කමටහන් ටික පේනකොට මේක අහුවෙනවා බොරු කියලා. අන්තිමට තව දැන් එයාට කරුණු කියනනේ උපාසකම මැදන් යනවා. දැන් යන් යන් ඔවට අහුනොත් පොතට අහුනොත් එයා විනාශ අපාය යනවා. අපිට අහුනොත් කෙලිම නිවන්. දැන් කරුණු දෙනවලු. දැන් හොඳට මාව ඇසුරු කරලා තිබුණේ. ඒකයි මට කිව්වේ. ඊට පස්සේ කෝ විසාකාවට මොකෝ මේ භාවනා කරන්න ඕන නැයි නිවන් දකින්න. එක සණෙන් ගියානේ. මං කෝ ඔහෙ දන්න විසාකාව ආපු ගමම්මක. කල්ප ලක්ෂයක් දන් දීගෙන විත්තිය. සිරිලකගෙන විත්තිය. ලක්ෂයක්. ලෝතර බුදුරජාණන් වහන්සේ නමකගේ දායිකාව වෙනවා කියලා කල්ප ලක්ෂයක් එනවා. එන අතරේ අන්තිම සාසනේ කාශ්‍යප සසුනේ සංඝ දාසී නමින් රජ කෙනෙක් ගිදුවෙක් පැවිදිත් උනා. පැවිදි වෙලා බණ බවුන් වඩලා විපස්සනා වඩලා ත්‍රිපිටක ධාරී වෙලා ඇවිත් තමයි ඔය සණෙන් සෝවන් උනේ. මේ කට්ටිය මේ දන්නේ නැතුව හිතන්ගෙන බණකව සෝවා. මේ සසුනේ සණෙන් නිවන් දැකපු සියලු උතුමන් එහෙමයි. එක දවසින් දෙකෙන් කරා. අපිට කරන් දෙන අනුකම්පා කරන එක පොඩි ළමයි දන්නේ නැති කමනේ ඉතින්. එක්කෝ දැනගෙන දන්නේ නැව ගරඟ පානවත් ඇති. නමුත් ගුරු ඇසුරක් නොලැබීමේ විපාක. හොඳ ගුරු ඇසුරක් ලැබුණ නැහැ. එතකොට දැන් අපි මෙහෙම කතා කරන්නේ අපි පින් දෙන්න නාවියනේ ලොකු සවින්නාසේ වගේ උතුමන්ට. උන්වහන්සේ අපිට හමු නොවෙන්න අපිට මෙහෙම සිංහනාද කරන්න කතා කරන්න බෑ මේ ධර්මයේ තුල. එතන මාර්ගඵල මාපියාව අපේ සංස්ථාවේ නැහැ. කල්යාණ යෝගාශ්‍රම සංස්ථාවේ නැහැ. මම රසුපුවෙත් නැහැ. එයාලා මේ මාර්ගඵල ගැන කතා කරන්නේ නැහැ. විනයගරුකයි. හිරිකිතයි කියලා කියනවා කියන්න බෑ. එයි හැරෙන්න අනිත් හැමෝම දැන් මොකද කරන්නේ? මාර්ගඵල බිස්නස් එක තමයි මේ දවස්වල යෙදී සිටින්න හරීම ලාභයි. පුදුම ලාභයි. 100 දෙනා 200 දෙනා මහාන වෙනවා. ඇයි? ලක්ෂ ගණනින් අරිහතුන් බී කරන්නේ කට්ටිය යන්නේ වැඩේ දැන්. ලැබෙනවා. ඒවා ලැබෙනවා. සියලු දේ ලැබෙනවා. ඉක්මනට සෝවාන් වෙන ලැබෙනවා. ඉක්මනට රහත් වෙන ලැබෙනවා. සමහරට ගෙදර යන්නත් රහත් වෙලත් ගෙදර යනවා ඊට පස්සේ. එනම් මේ ධර්මය භාග්‍යතුන් වහන්සේ පෙන්නනවා අල්ලන්න එපා වලිගෙන්. කොහෙන්ද අල්ලන්න ඕන? බෙල්ලෙන් අල්ලන්න. එතකොට අපිට අවශ්‍ය දුකින් මිදෙන්න. එනම් මම මේ කියාගෙන ගියේ අර කෙලෙස් වැඩිකම නිසා අඩුපාඩුවක් වුණාම ඒක ලොකුවට හිත හිත ඉන්න එපා. ඒක සාමාන්‍ය දෙයක්, ලෝක ස්වභාවය. එතකොට එහෙම හිතන්න ගියොත් දැන් මේ ඉන්න උපසම්පදා භික්ෂුන් වහන්සේලා කොච්චර විනය කර්ම කරගන්නවද මාසෙකට? ඇයි? අර හැංගිච්ච යම් යම් වැරදි තියෙනවා කියන්නේ. ඒව ප්‍රකට කරන්නේ දායක සභාව කියන්නේ කොහොමත් සංඝයාතර එක කියනවා. ඒකෙන් පේන එක තමයි, කාරණය තමයි දැන් ඒ වගේ කෙලෙස් වැරදි සිද්ධ වෙනවා. කවුරු හරි කිව්වොත් ඒව වැරදි කරන කෙනා වාරන්නේ තියාගන්නේ, අසපුවි තියාගන්නේ, තොපියෝ ගෙදර යවනවා කිව්වොත් මොකෝ වෙන්නේ? පාංශු කුලයක් දෙන්නවත් පින්වත් ස්වාමීන් කෙනෙක් අද මෙහි මේ ලංකාවේ නැති වෙන. ඔහෙල හොයන තරම් වැරදි හොයලා ආමුදුරු පන්නන්න ගියොත් ඇයි ඇති? අපි අතරම ඉපදිච්ච මිනිස්සුනේ මහන්ලයි ඉන්නේ. 20,000 ඉන්නේ. ඒ 20,000 පන්න ගත්ත ගමන් පාංශු කුලෙත් නැහැ. අද දවසේ දාන දෙන්න කෙනෙකුත් නැහැ. අර එක ගමක මහත්තෙක් වාඩි කරලා පාංශු කුලෙ දුන්නලු. ගිහි කෙනෙක්ව. ආමුදුරු එන්නේ නැහැ කිවලු.
එතෙන්ට වැටෙනවා. ගිහි පිරිත් අහලාදී? අහලන ගිහි පිරිත් සියා පිරිත් කියනවා වැටමුල්ලට එනවා සුළුට්ටු අබ්බනවා. හරි. එතකොට ඒ හේව් පිරිත් කියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ඒ පිරිත් කියන පැයටවත් මුන්දලට සුළුට්ටු වන්න ඔබී ඉන්න බෑ. ඒක නිසා ඔය සදාකාලිකව සිල් ලගින්න බැරි නම් දවසකටවත් අදිෂ්ඨාන කරගන්න. ඒක නිසා මේ 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 ආචාර්ය මතය අනුයමින් භාග්‍යතුන් වහන්සේ කියලා තියෙනවා අතීතය අමතක කරන් වර්තමානයේ ජීවත් වෙන්න, අනාගතේ හිතන්න එපා. පැහැදිලිව දේශනා කළා තිබෙනවා. ඒකට එන්න පුළුවන් නම් අපි ඔක්කොටම සන්තෝෂයෙන් මැරෙන්න පුළුවන්. මැරෙනවා නම් නැත්තම් පිරිනවම් පාන්නත් පුළුවන්. සන්තෝෂෙන් කොහොමවත් පිරිනවම් පාන්න. අඩුම තරමේ චාතුර්මහරජගේ නටනට හරි ඉන්න පුළුවන්. මොන කරන්නේ? අඩුම තරමකෝත් ගිහිල්ලා අර අනිත් දෙවියෝ සතුරු කරන් අපිට නටන්න හරි පුළුවන්. බොරු නෙවෙයි හොඳේ. හිටියා දිව්‍ය පුත්‍රයෙක්. දැන් මේ දිව්‍ය පුත්‍රයා ඉන්නකොට යාට පේනවා තුන් දෙනෙක් ගන්ධබ්බ දිව්‍ය පුත්‍රය ඇවිල්ලා නටනවා. දැන් නටන හොඳට බලනකොට අනිත් දෙවියන්ට වඩා මේ දෙවියෝ වර්ණයෙන් වැඩි ආලෝකමත්. කල්පනා කරලා මොකද එහෙම වුනේ කියලා. ලත්පුරේ සිල්වත්තු ගුණවත් හිටපු ස්වාමීන් වහන්සේලා තුන්නම බුද්ධ කාලෙ වෙච්ච එක මේක. මේ දිව පුත්‍රයා වෙන කවුරුන් නෙවෙයි, එහෙ දාන දීපු උපාසකම්ම කෙනෙක්. ඒ උපාසකම්ම ගෝපිකා. ගෝපිකා නම් දැන් මතක් වුණේ. ගෝපිකා කියන්නේ මේ හරක් බලා ගන්න ගොපල්ලගේ ගෑනු. ඔව් ගෑනු සතා නෙවෙයි. ගෑනු කෙනා. හරක ගෑනු සතා නෙවෙයි. ඒ ගොපල්ලගේ බිරිඳ වගේ වෙන්න පුළුවන්. නමුත් මෙයා බිරිඳකුත් නෙවෙයි. මෙයා බ්‍රහ්මචාරී. මෙයා ඒ අර දුව ගොපල්ලගේ දුව ගෝපිකා. මෙයා දානශාලාවේ වතුර තියෙනවා, භාජන හොදනවා, අතු ගානවා, උපස්ථාන කළා අවුරුදු ගාණක්. ඒ පිනේ යා පැතුවා මම පිරිමියෙක් වෙන්න ඕනේ ලබනාත්ම. හරි ගියා. එතුමිය මරණයට පත්වලා තවස්සා භවනේ සක්දේව රජතුමාගේ පුතෙක් වෙලා. පුත්තු කොහොම ඉපදෙන්නේ දෙවියන්ගේ? ඇක ඒකුල ඉපදෙන්නේ. ඉපදෙන්නේ සයනේ. අහලානේ විසවක් නම් සයනේ ඉපදෙන්න ඕනේ. ඇඳ උඩනේ ඉපදෙන්න ඕනේ. ඉපදෙන්නේ එහෙමලු මමත් දන්නේ නැහැ කියලා තියනෝද බලයි මම ගිහිල්ලා ආවද පැත්ත. පුතෙක් නම් ඇත්තනේ. පුතා කොහොම අපි තියන් ඉන්නේ? මනුස්ස ලෝකෙත් උකුලේනේ. ඔව් ඒ යාට අහු වුණා මේ වැඩේ මොකද්ද වෙලා තියෙන බලනකොට. මහාන වෙලා හිටියත් කාමරාගේ වැඩි. ඒක වැඩි බව නිසාම නටන තැනකම ගිහින් ඉපදුනා. නටනට ඉන්නෝ දැන්. ඇහුවා ඔබ උඹලා කොයි දිසාව බලන්ද භාග්‍යතුන් වහන්සේගේ බණ ඇහුවා. මං උපාසකම්ම කෙනෙක් කියලා. මං ඇවිල් උඹලට උඩින් ඉපදුනා. සද්දේවියන්ගේ පුතාම. උඹලා අපිට නටන්නේ නෙවෙයි. සේවකයෝනේ. ගන්ධබ්බයෝ කියන්නේ සේවකයෝ. සේවකයෝ. ඒ කියන්නේ නටනව, ගයනව, වයනව තුනක් තමයි කරන්නේ. ගාන්ධරයෝ කියලා කියනවා අපි. ඉතින් ඒක අහලා දෙන්නේ සංවේගයටපත් වුණා. ඇත්තනේ මෙයා කියන්නේ කියලා. එක්කේ නටනටම හිටියාට තෝ ගානන්නේ අප්පා. තව නටන්න ඕනේ කියලා එයා හිටියා. අර දෙන්න එතනම පලක් බැඳගෙන හොඳට සතිමත් වෙලා භාවනා කළා. දැන් දෙවියෝ දෙන්න. එහෙමම අනාගාමි වෙලා ගියා සුද්ධාවාසයට. සක්දරයතුමා කියන ස්වාමීනි මේ ශාසනේ මහිමේ. දැන් මෙතුමත් වෙලා තියෙන්නේ බණහන් එදා. මේ ඉන්ද්‍රසාල ගුහාවට ඇවිල්ලා කියනවා. ආන්නේ නිවන පතාගෙනයි මම මෙහාවේ. අපි යට තිටපු දෙවියෝ පා උඩ යවන්නේ මොකෙන්ද? දහමෙන්. ඊට කලිනුත් අපි දැන් මේ කතාවෙත් කිව්වනේ නේද? ආලෝකයෙන් වැඩි කියලා. ඒක නිසා නටනට ආයින දෙවියෙක් හරි වෙනවන ලොකු දෙයක්. ඊට ඉහළට යන්න පුළුවන් අපිට හොඳයි. මම මේ කියන්නේ සෝවාන් ආදී මාර්ගපල ලබුපාය පවා යන ඔතෙන්ට. රහත් වුණොත් තනාගාමනොත් විතර ඒ කාම ලෝකෙ ඉපදෙන්නේ නැත්තේ. ඉතින් මේ යන පිළිවෙල අනුව නම් මට තේරෙන විදිය දැනෙන්නේ බොහෝ අයට මාර්ගපලයකටපත් වෙන අමාරුයි. යන විදියට දේසි නෑ. බණ කියනකොට වැඳගෙන ඉන්නවා. ගෙදර ගිය ගමන් ඊට හාත්පසින් වෙනස්. මං කියන්නේ නෑනේ ලැජ්ජයිනේ. ගෙවල් වල වෙන වැඩ ඕනේ නෑ. ඒක පැත්තකින් දාන්නකො. ගිහිල්ලා ඒ බණට අනුව නෙවෙයි ඉන්නේ ඊට පස්සේ. බණ අහනකන් සන්තෝෂෙන් ඉන්නවා. ගෙදර ගිය ගමන් පරුස වචන දිනන හොඩිය ගියක් හරි ඒක ටික කියනවා. කැති පොළු අරන් වලි රණ්ඩුවට යනවා.
මිනිසුත් එක්ක. වචනෙන් බැන ගන්නවා. අධර්මයේම හැසිරෙනවා. හැබැයි අහන්නේ බණමයි. බණමයි අහන්නේ. ඒක නිසා තමයි මම මේ කිව්වේ තරහට කිව්ව නෙවෙයි. බොහෝ අයට මේ මාර්ගඵල වලට පත් වෙන අද කාලේ අපහසුයි. ගොඩක් අය ඉන්නවා දැන් එහෙම ලබපු. හැබැයි කට්ටි ඉන්නේ ඔක්කොම මුලා වෙලා. ඇත්ත නෙවෙයි. ඇත්ත මාර්ගඵල නෙවෙයි. එනම් මේ මාර්ගයේ පැහැදිලිව දේශනා කරා. සීලය කියන එක ආනිසංස බහුලයි. ඒක රැක්කොත් ලැබෙනවා. තමන්ට බැහැ කියලා දාලා යන්න එපා. එකක් හරි රකින්න කියන එකත් අපේ කල්යාණ මිත්‍ර අපිට යෝජනා කරනවා. ඔබ වහන්සේලා මේක දාලා යන්නත් එපා. දායකයොන්ටත් කියන්න මේක උකටලි වෙන්නේ නැතුව ධර්මය හැසිරෙන්න කියලා. අඩුමතරමේ පොයටවත් ඇවිල්ලා සිල්පද ටික රැකලා යන්න බලන්න. ගෙදර 100% බැරි වෙන්න පුළුවන්. ඒ නිසා මේක යෝජනා කරන්නේ කෙඳිරි ගගා හරි වැඩේ කරන්න. ඒ කියන්නේ මේ වැඩ කටයුතු කරන් යන්න බැහැ කියලා අතහැරලම දැම්මොත් අපි ධර්මයෙන් පිරිහිලාම යනවා. ඒ නිසා දැන් අදත් අර අපි දාන දීප මහත්තයත් කිව්වේ ස්වාමීන් වහන්සේලාත් එක්ක ඉන්න හරි සතුටුයි අපිට. හරි අපි මේ බොහොම ගැම්මෙන් ඉන්න ධර්මයත් එක්ක. හැබැයි අපි එළියට ගිය ගමන් අපේ හිත පිරිහෙනවා. රූප දකිනකොට අපේ හිතට ආසාවල් ඒ අවංකම කිව්වා ඇති වෙනවා. ඒ මහත්ය ගොඩක්ම සුද්ධියොත් එක තමයි ගමන් කරන්නේ. ඉතින් එතකොට ඒව දැක්ක මොකද වෙන්නේ? අර ධර්මය අමතක වෙනවා. හැබැයි අපිට හැමදෙස්සෙම මෙතෙන්ටලා ඉන්න පුළුවන් නම් අපේ හිත රැකෙනවා කියලා වචනයක් කියලා ගියා. ඉතින් ඒක තමයි කතන්දරය. ඇත්ත කතා. ඒතකොට ධර්මය ඇසුරු කරන තුරු, ස්වාමීන් වහන්සේ කෙනෙක් ඇසුරු කරන තුරු අපිට ලොකු ශක්තියක් ඇති වෙන්න පුළුවන්. හැබැයි අපි එළියට ගියොත් ඒ ලෝකේ වැරදි කරන්න ඕන තරම් අවස්ථා තියෙනවා. තැනුත් තියෙනවා. පුද්ගලයෝ උදව් කරනවා වැරදි කරන්න. අර ඔෆිස් වල කතාව මං කිව්වේ. වැරදි කරනවා නම් ඒ සංගමයට බඳව ගන්න. නැත්තම් එපා. බණදහම් සංගමයක් නැහැ. බෞද්ධ සංගම් තියෙනවා. හැබැයි රකින්න සංගම් නැහැ. ඒකයි කතන්දරේ. එහෙනම් ඒ නිසා ශක්තිමත් නම් ඔබ සිරලකින් රකින්න. කවුරුත් එකට අකුල් හෙලන්නේ නැහැ. තමන්ට බැරි නම් ඔක්කොම සපුරන්න පුළුවන් ටික සපුරන්නයි මේ කිව්වේ. නැත්නම් එපයි කියලා නෙමෙයි. ඒකෙන් සන්තෝෂ වෙන්නේ අතීතයේ වරද අමතක කරන්න, අනාගතයේ වෙන්න තියෙන දේ පැත්තකට දාන්න, වර්තමානයේ සිහියෙන් ධර්මය දකින්න. සිහියෙන් ඉඳලා ආනාපාන සතිය කරන සතිපන්ත ඒක කරනවා. එච්චරයි. දැන් ආනාපාන සතිය කරන ගමන් බයිසිකල් පදින්නේ නැහනේ. කාර් එලවන්නේ නැහනේ නේ. එහෙම කරොත් අර සතිය නැති වෙනවා. එහෙනම් ඒ සතිමත් භාවයේ යෙදෙනකොට, සතිමත් වෙනකොට සිල්වත් වෙනවා කියන එක තමයි කතාව. හොඳට සතිමත් වෙනකොට, සමාධිමත් වෙනකොට දැන් අපින් වෙනවනයි පොඩි වැරද්දක් හරි. ඒක මොකද වෙන්නේ? කරන්නේ නැහැ වෙලාවට. ඇයි? මේ සමාධියේ සුවේ ඊට වඩා වැඩි. කාමයේ ඊට වඩා අඩුයි. ඒතර පැවිද්දෙක් රැකෙන්න නම් එයාට සමාධිය හදාගත්තා නම් හරි. සතිය හදාගත්තා නම් හතිය නෙවෙයි. හතිය හදාගත්තම කඳු නගින්නත් බෑනේ. අර උපවාස මාත්‍ර තියෙන්නේ. පොඩ්ඩක් නගිනකොටම නිකන් දිව එනවනේ එලීට. ඒක නෙවෙයි. මේ මොකද්ද? හයන නෙවෙයි. සති සතිය හදා ගන්නවා. සතිය තියෙනවා නම් එතකොට ඒ ධම්මජීවසන්නාසේ මන් දැක්ක විශේෂත්වයම තමයි උන්වහන්සේ නිතරම අවවාද කරන්නේ සතිය හදා ගන්න. සතිමත් වෙන්න. සිල් ගැන ඔබල හිතන්න එපා. ඔබලා සිල් ඉබේම රැකෙන ඕක ඕවා සිල්ද බං? ඕවා සිල්ද? ඔය පොතට දාලා දෙන පද ටිකනේ තියෙන්නේ. පුටුවල වාඩි උන්නේ නැත්තම් සිල්වත්. මේ වගේවයි. සතිමත් වෙන්න ඕන ලොකු පුටුව කුමක්ද පොඩි පුටුව කුමක්ද? එච්චරයි. එතකොට දැන් පාසක මහතුරුනේ සතිමත් බව නැතිලා විල්ල මේකේ වාඩි වෙනවා. මොකෝ වෙන්නේ? ඒ පැත්තෙන් ගුටි ගන්න මගෙන් දෙවෙනි එක. ඇයි තෝ මගේ පුටුවේ වඩන්නේ? මට තරහ එනවනේ. මේක සිංහාසනේ වගේ මම වෙන් කරන් තියන දුන් අල්ලලා මම තියන් ඉන්නේ. මේක ගෝලෙටවත් දෙන්නේ නැති වුණා පස්සේ කාලේ මොකද ගෝලියෝ හිතන මේකේ වඩුණා කියන්නේ ගුරාගේ ලූඩ තමයි මං ඉන්නේ. ගුරා ඕන්නේ නැහැ. මම ගුරාටත් වඩා ගුරෙක්. පස්සේ මං තහනන් නියෝගයක් දැම්ම තොපි බණ කියනකොට වෙන පුටුවක් ගනින්නලා. මගේ පුටුවේ වාඩි වෙන්න එපා. මොකද ඒක වුණා පෞගේ කාලේ. මේ සීලවංශ දෙතරේ දීලා තියෙන්නේ. ආ ටිකක් නර මේ නරක නෙවෙයි. මොකද පරණ නිසා නැත්තම් කාටවත් ඒක දෙන්නේ නැත්තේ මේ ඉරිසියාර නෙවෙයි. මොකද හිතන ගුරුවරයාගේ පුටුවේ වාඩි වෙච්චකම මමත් ලොක්කේ. මේ ගෑනු අය පවා මට උගන්වන්න පාඩම්. ඔය පහුගිය කාලේ මේ පාඩම් දෙක කියලා දෙන්නේ නෑ. ඇයි අපිත් ඒ පුටුවේ වාඩි වුණානේ. අපිත් ඒ වගේ කට්ටියන. අපිටත් සිවුරු තියෙනවා. අපිටත් අට්ට තියෙනවා. අපිටත් බැරිද? සතිය එක්කෙනෙක් හිටියා මහන වුණා සතියයි. මොකද උනේ? එයා ගිහිව ඉන්න හොඳට වැඩ කරන් හිටියා. අර චීවරේ දාපු ගමන් එයාට අං ආවා. එයා ඇයිතෝ ඔය ආමුදුරුන්ට තියෙන එකමයි මටත් දැන් තියෙන්නේ. මමත් දැන් බිස්සුණියක්. මම යනවා රටවටේ. මං ගිහලා හදනවා ආරාමයක්. මං වෙනවා නායක මෑණියෝ.
ඒකට කියන ඒකනායක. මොකද්ද නම? ඒකනායක. දැන් සිංහයන්ට රජ කෙනෙක්නේ වටින්නේ, බල්ලොන්ට රජ වෙන එක බලු රජනේ. ඒ වගේ දැන් 10ක් 20ක් ඉන්න දෙනක ලොක්ෙක් කෙනෙක් අමාරු වුණාම කරන්නේ මොකද්ද? පැනලා ගිහිල්ලා තනියෙන් රජ වෙනවා. රජිනමමයි මගේ රාජ්‍ය. තනියෙන්නේ. එහෙම හිතලා තමයි මේ ಗುಣධර්ම ඔක්කොම අමතක කරලා දාලා, කළ ගුණ අමතක කරලා දාලා, ධර්මය අමතක කරලා දාලා තනියෙන් යනවා. ඊට පස්සේ ඔය වගේ පිස්සු වුණනලා තමයි රහත් වෙන්නේ. ඒ වයර් ෂෝට් වෙලානේ යන්නෙත්. යන් තන තන කී කියනවා රහත්, මම රහත්. දැන් මේම කල්යාණ මිත්‍රව මේවා කියලා කියලාම චුට්ටක් ලංකාවේ මිනිස්සු දැන් බේරලා ඉන්නවා. මොලේ පෑදිලා තියෙනවා කියලා ආරංචි. එහෙම නැති කාලේ, දොළුකන්ද ගිය කාලේනේ, දොළුකන්ද ගිය කාලේ ටෝච් එකක් ගෙනල්ලා බෝ ගහක් උඩින් ගෙව්වත් අපි සාදු කිය කිය වටේ ගියා. 996 විතරනේ මට මතක හිටියද. අපේ ගෙදරට පීස් එක ගෙනා අපේ ආච්චිලෙම ගිහිල්ලා රිප්නි පවු සියාද මොකද නමකුත් තියෙනවා. යා කියන මම කතා කරේ නෑ, දැන් මං කතා කරනවා කියලා. රෙකෝඩින් එක ගන්න යන්නේ. දැන් ඔය ඕක තමයි කරේ. ඊට පස්සේ කොතට වෙච්ච දේකුත් නෑ. අන්තිමට ඒ පින්වත් හාමුදුරුව හිරෙත් වැටුණා. පින්වත් නෙවෙයි තෝරනේ, සිවුරු ගැලෙව්වා. දැන් ආරන්නේ තියෙනවා අර තියෙන රැවටිල්ල නැහැ. දොළුකන්ද ආරන්නේ කියන්නේ මේ යෝගාශ්‍රම සංස්ථාව එක තැනක්, එක ආරණ්‍යයක්. නමුත් අර කරපු වැඩෙන් මොකද වුනේ? මිනිස්සු පුදුම විදිහට රැවටුණා. ඉතින් ඒ කාලේ කොච්චර සද්දාවන්තද කිව්වොත් මේ ගෙන්නෙව්ව ඇඹිලි පිටියට. ඇඹිලි පිටියේ වැවක් තියෙනවා, චන්ද්‍රිකා වැව, ලොකු ජලාශය. දැම්ම පිරින්න උලක් වැවට. කිව්ව පිරිත්. කිව්ව දැන් හරි මුළු චන්ද්‍රිකා වැවම පිරිත් වතුර තියෙන බීපල්ලා. බිව්වද නැද්ද? අරගෙන ගියට පස්සේ මාළුත් පිරිත් වෙලානේ, මාළුක් කාපල්ලා. එහෙම රටක් දැන් කොච්චර අවබෝධයක් දැන් ඊට වඩා මිනිස්සුන්ට දැන් තියෙනවද කියලා අපි සන්තෝෂයි. මේ අතින් දුක් වෙන්න හොඳ නැහැනේ. සතුටු වෙමි. මේ සීලය ගැන කතා කරනකොට සීලන අර්ථය නැත්තම් සීතල කරන අර්ථයෙන් සීලයයි කිව්වා. ඒ සීලය මනුෂ්‍ය ලෝකේ නෙවෙයි දිව්‍ය ලෝකයේ පවා රැව් පිළ රැව් දුන්නා කාශ්‍යපතරුන්ගේ සීලය. සක්දෙවිඳු වෙස්වලාගෙනවිල දානයක් දුන්න හරිම සතුටු හිනා යන කතාවක් නේද? ඒ ඔස්කාර් සම්මාන දුන්නත් මදි. එහෙම හොඳ රංගනයක එතුමා එදිලා තියෙන මොකටේ වැරද්දකටද? නෑ, මේ මහා ගුණවත් කාශ්‍යප තෙරුන්ට පිණ්ඩපාතයක් පූජා කරගන්න. ඇයි හේතුව? දවස් 7ක් නිරෝධ සමාපත්තිය ඉඳලා නිරාහාර ඉඳලයි මේ වඩින්නේ. මේ දාණය දුන්නොත් යුව රජකමක්, රජකමක්, සිටුකමක් වුණත් ලැබෙන්න ඉඩ තියෙනවා මිනිස්සේ දවසෙන්. උදේ දාණය දුන්න හවස ලැබෙනවා. ඒ තරම් මහත්ඵලයි. ඒක තමයි, ඒ පින තමයි මේ අයිති කරගත්තේ සත් දෙවිඳුත්. ඇයි මට වඩා එළිය තියෙන අය දැන් එහෙ මන් නායකය, මම හැංගෙන්න ඕනේ. දැන් හරිනේ, දැන් එළිය වැඩි වුණා. මොකෝ වැඩි වුණේ? සංඝයාට දාණය දුන්නයි කිව්වා. ඉතින් ඒ වගේම සිල්වතුන් කියන කාරණේ. දැන් සිල්වත් ගුණවත් කියන කතාවනේ ඉන්නේ. සිල් මනින්න බෑනේ පින්වන්නේ. අපි එක්කෙනාට එක්කෙනා සිල් වෙනස්. දැන් මගේ සීලය නෙවෙයි මේ සීලවංශර තියෙන. යා මටත් වඩා සිල්වත් වෙන්න පුළුවන්. මොකෝ නමත් සීලවංශනේ. නමට දාලා දෙන කෑල්ලා. අනිත් එක යා වයසට ගිහපු නිසා කොහොමද සිල්වත්? දුවන්න පණින්න නටන්න ගයන්න බෑනේ. ඔය වාඩි කරොත් තැනක තියලා තියන්න පුළුවන් ලේසි. ඒතර අපිට කියන්න පුළුවන් තරුණ හාමුදුරුවන්ට වඩා ඉතාම සිල්වත් 80 විතර පැනපු සීයලා. මොකෝ හේතු? දතුත් නැහැ, නටන්න විදියකුත් නැහැ, අතපය පණත් නැහැ. ඒතකොට එහෙම මැන්නොත් වැරදි නේ. එහෙම නේ මනින්න ඕන. කෙනෙක් තමන් තුලින් කොච්චර සංවරද? දැන් අපි සිල්වත්කම ඔක්කොම බලන්න බෑනේ කාටවත්. අපි දැන් මෙහෙම එළියට වඩිනකොට අපි දිව්වොත්, දායක සභාව මැදින් දිව්වොත් දාන ලැබෙද හෙට? ලැබෙන්නේ නැහැ. කවුරු හරි මෙහෙම ඉතින් බල්ලෙක් පන්නනකොට හරි අලියෙක් පන්නනකොට හරි නම් සිල්වත් කියලා වඩින්න බෑ හිමින්. දුවන්න ඕන. අලිය දන්නේ නැහැ අපි සිල්වත් බව. ඌට තරහ ගියොත් තමල ගහනවා. කොච්චර ඉන්න පිණ්ඩපාතික තෙරුන් වහන්සේලා අපේ ලංකාවේ වර්තමානයේ තරුණ අය අලි ගහලා මැරිච්ච. අද බය වෙන්න එපා. මේක කිව්වා කියලා මෙහෙම කිසි දෙයක් වෙලා නැහැ. නමුත් මං කියන්නේ මේ පාර දිගේ යන ගමට සේනාසන ඇතුලේ ආරක්ෂාව තියෙනවා. එළියට යනකොට නැති වෙන්න පුළුවන්. දෙවියන්ගේ ඇල්ම බැල්ම නැති වෙන්න පුළුවන්. නැත්නම් කර්ම විපාකය තමා තුළට එන්න පුළුවන්. ඒ නිසා එහෙම වෙන්න පුළුවන්. ඒ කියන්නේ සිල්වත් කියලා අලියට තේරුනේ නැත. එහෙනම් තමන් බුද්ධිමත් වෙන්න ඕන. තැන නොතන දැන ජීවත්. සබ්බාසෝ සූත්‍රයේ තියෙන පරිවජ්ජනා ප්‍රහාතබ්බා. දරුණු කුලප්ප වෙච්ච අස්ස ළඟට යන්න එපා. කුලප්පු අලි ළඟට යන්න එපා. වෛශ්‍යාවන්ගේ ගෙවල් වලට යන්න එපා.
මම සිල්වත් කියලා හේගියොත් සිල් නැති කරනවද? විවාහ නොවී වයසට ගියපු ගෑනු ළමයිද දන්නේ වචන දන්නේ 45 50 වෙනකොට කොහොමද කියන්නේ? එහෙම යන්න එපා. සුරාසල් අසලට වඩින්න එපා. ඇයි බීපු මිනිස්සුම නින්නේ? සිල්වත් නෙමෙයි සිවුර උතන ඔළුවේ අරගෙන අපේ. ඇයි මේ මිනිස්සුන්ට 100ක් පතක් නෑ? දැන් මටත් එහෙම වෙලා තියෙනවා. මේ රෑ දැන් ගිහිල්ලා එනවා මේ චාරිකාවක් රෑ බිව්වා කට්ටියත් එක්ක. මම බිව්වේ නෑ. මටත් දෙනවා තාජුට්ටේ. ඒ තරම් සිල් මේ සද්දාවන්ත ඒ වෙලාවට. ඇයි ඉතින් බීලා නින්නේ? රානෝ සායන්නස අපි දා බත් කනෝ ඔබ වහන්සේලා ටිකක් බෙදලා දැන් මම බැරිම තැන ගිහලා බස් එකේ එහා පැත්තේ හැංගුණා. මේ උපාසක මහතුරුන්ගෙන් බේරෙන්න බෑ. මේ සෝමාවතිය වැඳලා එනකම වඳින්න යද්දි ගෙනියපො නැති බෝතල් එනකොට කියනවා. ඔව්. මොකද්ද උනේ? නොගැලපෙන ගමනක් ගිහිල්ලා මට වෙච්ච දෙයක්. මං අදිෂ්ඨාන කරගත්ත වෙන කිසිම වන්දනාවක් ආයන්නේ නැහැ. තොපි කරේ තියනකොට මං නම් ඉන්නේ නැහැ. බණ ඕන්න වෙන කාගෙන් හරි අහගනින්න මං ඉන්නේ නැහැ. බණ ඇහුවෙත් නැහැ හරියට. රෑ හපු බණ දැන් සුරාමේරේ ඉපයි කියලා රෑ කිව්වේ උදේම කෝකරේ. උදේ බිව්වා. ඒ වගේ තියෙන අපි නොහොඹිනා අපිට ගැලපෙන්නේ නැති තැන් වලට ගියොත් අපට සීලයෙන් අන්තරාය වෙනවා. මෙන් අර වගේ කුලප්පු අස්සය කුලප්පු ඇතුළ ළඟට ගියොත් එන්නේ මොන අන්තරාය? ජීවිත අන්තරාය. මැරෙන්න වෙනවා. ඊළඟට කඳු බෑවුම් ප්‍රපාත වෙල වෙතට ගිහිල්ලා දැන් සමාහට සෙල්පි ගන්න මෙහෙම ඉඳලා මොකද වෙන්නේ? වැටෙන්න පුළුවන්. ඒ නිසා ඒක තේරුම් ගන්න ඕන අපි එක දෙයක්. ඒ නිසා නොගැලපෙන තැන් වලට නොයා සිටීමත් එක දෙයක්. පරිවර්ජන සෝවාන් වෙන්න එකත් ඕනේ වෙනවා. නැත්තම් සෝවාන් වෙන්න කලින් ස්වාමීන් වහන්සේ අපවත්. ඒකත් ඕනේ. අර අරහතත් හයත් ඕනේ. හතක් තියෙන එකනේ. එන හතක් දේශනා කරන්නේ නෑනේ නේ. ඔව් දස්සනේ වෙන්න කලින් අර ටික ප්‍රගුණ වෙනවා. ඒ කියන්නේ අර සිල්වත්කමයි ජීවිත ආරක්ෂාවයි ඒ සියල්ල සඳහා තමයි පරිවචනාව. අසත්පුරුෂය ප්‍රහාණය කරන්න ඕන නේද? නැත්තම් කොච්චර කිව්වත් අසත්පුරුෂත් එක්ක ඉන්න කිව්වොත් එම සෝවාන් වෙන්නේ නෑ. සෝ අහං වෙනවා. ඒ මම වෙනවනේ. ඒ සෝ කියන්නේ ඒ මම මේ කියන්නේ මම අහං. සෝ අහං කට්ටියත් ඉන්නවා සෝ වාන් අයත් ඉන්නවා. ඒ නිසා මේ දැන් කාලේ අර කිව්වා වගේ මනින්න අමාරුයි. එහෙනම් සිල් මනින්න එපා. තව කෙනෙක්ට තව කෙනෙක් සමාන කරන්න යන්න එපා. කවුරුත් සමාන නැහැ, අසමානයි. තමන් තමන් වෙන්න. අනුන්ගේ ඒව කොපි කරන්න යන්න එපා. එයා වගේ මං වෙනවා කියලා හිතන්න එපා. දැන් අර අසපුවේ වුණා ප්‍රශ්නයක් ඒ කාලේ මම වගේ ඉන්නේ. මම කන්නාඩි දැන් ඇස් පේන්නේ නැතුව හැබැවින්ම නමුත් ඒ ලොකු සායනාසේ ගිරිබජ්ජුන ඥානදාමඳුරෝ දාලා තියෙන කණ්ණාඩි. මේ තරුණ කොළු ගැටව අවුරුදු 20යි 18යි මහාන වෙච්ච ගමන් ගන්න කණ්ණාඩි. ඇයි කියලා හෙවම් ආචාර්යයන් වහන්සේ කණ්ණාඩි දානවා අපිත් දානවා. කන් අඩි නෙමෙයි කණ්ණාඩි. ඊට පස්සේ කතාවක් හරි සතුටු හිතෙන කතාවක් තිබුණා. ඒකේ තියෙන්නේ ඒ ආචාර්යයන් වහන්සේ පිණ්ඩපාත යන කලින් මෙන්න මෙහෙම කරනවා. පාත්‍රේ. ගෝලියෝ බැලුවාද හරියන්නේ නැහැ වැඩි මොකෝ. ගුරුවරයා හැමදිස්සෙම මේ සීල යංගයක් දන්නේ කලගිරින නටුමක් දන්නේ නැහැ. අහතර බිමින අරන් කලයා කියලා මොකද කරන්නේ? පාත්‍රේ මූණට අල්ලනවා. ගෝලියොත් එක එක මොකද කරේ? හැමෝම ඔව් පාත්‍රේ අල්ලන්න පටන් ගත්තා. දැන් ගුරුවරයා පස්ස ඇල්ලලා තොපි මොකටේ පාත්‍රේ ලුට අල්ලන්නේ? ඇයි ආචාර්යන්න සුභවහන්සේ යමක් කරද්දී අපි එය සිදු කළ යුතුයි කියලා කිව්වා. ගුරු ගෞරවය කියන්නේ ඒකනේ. තොපි දන්නවද මම මොකටේ මේක අල්ලන්නේ කියලා? අනේ දන්නේ නැහැ ස්වාමීන් වහන්සේ කියලා දෙන්න. යකුණේ මගේ පාත්‍රේ හිලක් තියෙනවා. මේ හිල හොයා ගන්න ඕන පිණ්ඩපාත යන්න පෙර. මම ඒක බලලා ඇඟිල්ල දියා ගන්න. මොකෝ නැත්තම් හොදි ඔක්කොම සිවුරේ. පාත්‍රය ඉතින් අඩු ඇතිනේ. ගුරුන්නාන්සේ මේක අහල්ලුවේ සිදුර බලලා සිදුර වහන්න ඇඟිල්ල තියලා. මේ ගෝලියෝ අල්ලන්නේ තේරුමක්. તો දැන් ගුරුසයන්නාන්සේ කණ්ණාඩි දැම්මේ දුර පේන්නේ නැති නිසා. තරුණයෝ කණ්ණාඩි දාලා තියෙන්නේ ගුරුන්නාන්සේ දාපු නිසා. හරි. එසේ නොවිය යුතුයි. තමන් තමන් වෙන්න. බණ වුණත් කොපි කරලා බණ කියන්න යන්න හොඳ නෑ. එතකොට ඒක තමන්ගේ නෙවෙයි. ඒ නිසා මේ තමන්ගේ සීලය තමන්ටයි, අනුන්ගේ සීලය අනුන්ටයි. අනුන්ගේ සීල් අපිට ගන්නත් බෑ, අපේ සීල් අනුන්ට ගන්නත් බෑ. ඒ නිසා සීල් නිසා මරා ගන්නත් එපා. පුළුවන් විදියට හුදකලාව මේ ජීවිතය ගෙවන්න. පැවිදි වෙලා නම් ඉන්නේ. ගිහි කෙනෙක් නම් තමන්ගේ ධාර්මික ජීවිතය ගෙවන් යන්න. බණ භාවනා කරගන්න. අද භාවනාවල් කරන පිරිසගින නිසා වැඩියෙන් කතා කරේ. හොඳයි. නැත්නම් මිනිස්සු බලනවාද ඇයි මේ අද වැඩියෙන් බණ කියන්නේ කියලා. මොකද එයාලටත් වීරිය ඇති වෙන්න සියස් සැරට බණක් කියන්න ඕන. ඔයාලා දැන් සිල් ගත්තා කියලා අතපය අකුලන් ඉන්නේ නැතුව මිදලක් කරන් මිදුලතු ගන්න ඕන. නේ තියෙන වැඩවලට උපකාර වෙනවනේ. සිල් දෙද්ද ගලවල පැත්තකින් තියලා මේ හාල් ටිකක් තම්බලා ගත්තට කමක් නැහැ. සිල් කැඩෙන්නේ නැහැ.
රෙද්ද ගැලව හාමුදුරනේ සිල් නැති වේද දන්නේ නැහැ. එහෙම අහනවද? වැඩි වැඩි රෙද්ද සිල් නැහැනේ කොහොමද? ඔයාන්නේ මේ දානි වුම සි ආනිසංස වැඩි කියලා දැවුනේ. මාතර සිල් රෙද්ද ගැලව ආනිසංස වැඩිද කියලා. සීලේ පිහිටගෙන දන් දෙනකොට ආනිසංස වැඩි. අපේ පින්වත් මෑණිවරුන්ට ඒ වාසනාව හැමදා උදා වෙලා තියෙනවා. බොහොම සන්තෝෂයෙන් උදේ අවදි වෙන්නේ. අයි අදත් දාණ හදන්න තියෙනවා කියලා කුටියෙන් එළියට එන්නේ. එදවා ඈලි මෑලි ගති බැන බැන එන්නවන් නම් ඒක පිනක් වෙන්නේ නෑ. සමහර අය මෙහින් පිටත් වුණා පහුගිය කාලෙක. මේ කාන්තාව, ඒ කියන්නේ මෑණිවරුමයි, එයාලා කල්පනා කරා නිකං කන්න ඕන මහණ වෙන්න. දැන් ගෙදර ඉන්නකොටත් දෙපගිනි මෙලෙව්වා, හොදි හැදුවා, බත් හැදුවා, ඒක කරා. මේ වෙහෙරගලාවත් හරි හැමදාම දානි හදන්න ඕන. මහණුනේ ඔකට මම ආවෙම නිදහසින්. ඊට පස්සේ එක මෑණි කෙනෙක් බොරු කකුල පෙරළුණයි කිව්වා. මේක මේ හොඳ රංගපෑමක්. අර සක්දේවඳුන්ගේ රංගපෑම කැලේ. දුව ඊට කලින් ආ, දුව ඇවිල්ලා කිව්වා අම්මා ඩිස්ක්‍රිප්ට් එක දුන්නා. අපි දන්නේ පස්සේ දැනගත්තේ මේ කතාව. කිව්වා අම්මා දුවන්න මාව හොයන්න. මං හැංගෙනව රෑට. එයා හැංගුණා බෝමලු එහා පැත්තේ. මෙයා දුවන්න ගත්තා. දුවලා ගිහිල්ලා පඩියෙන් පොඩ්ඩක් කකුල තියෙනකොටම පෙරළුණා කියලා කෑ ගැහුවා. පෙරළිලා නැහැ. ඒ පාර දැන් ඉතින් බෙහෙත් කරනව කරන හොඳ වෙන්නේ නැහැ. මෙහෙට උඩින් නම් පහළට එන්නත් බෑ. අනේ සවන්නස වඩින්න බෑ අප්පා කිකි හිටියා. ඊට පස්සේ දුවත් ගෙදර ගිහිල්ලා ආයෙ එනවා පස්සේ. වෙන වෙන ඔක්කොම කණ්ඩායමක් එනවා. වාහනේකුත් අරගෙන. මොකද කිව්වොත් අපේ අම්මට සනීප නැහැ. අපේ අම්මට බෙහෙත් කරන වෙදා ඉන්නේ ගමේ. දැන් මෙහි ආයුර්වේදවල ඒ බෙහෙත් නැහැ. හොඳේ. ඒවා තියෙන්නේ ඔක්කොම එහෙ. මම දන්නේ නැද්ද මම බබෙද්ද? මට තේරුණා මෙයාලා එන්නේ මේකට තමයි. හරි. ඉතින් උඹලට හොඳ නරම් ඵලයක් අපිට මොකද? බලෙන් නිවන් දෙන්න, බලෙන් මේ කටයුතු කරන්න, කුටි දෙන්න, මේ පහසුකම් සලසන්න අපිට ඕනේ නැහැ. මිනිස්සුන්ට ඉන්න බැරි නම්. හරි. එහෙනම් දානේ හදන්නේ දැනකට යන්නේ මේ බලන්න. ඉතින් එක්කගෙන ගියා. ඊට පස්සේ ආරංචියක් ආවා. තාත්තා පැනලලු කුටියට කඩුවක් අරන් අම්මව කපන්න. කිව්වලු මාවත් කපනවා, අම්මත් කපනවා ඒකලු. ඒ මහාන කරපු ගුරත් කපනවා, අම්මත් කපනවා. ඒතකොට අපිට අවබෝධයි ඒ මහත්තයා මේ ආවා කිහිප වතාවේ. හරිම හොඳයි. නිවිච්ච මිනිස්සයා. දැන් මේක තනිකර පිටපත. පිටපත දුවගේ වෙන්න පුළුවන්. අධ්‍යක්ෂණයේ පුතාගේ වෙන්න පුළුවන්. සහයනලුව මහත්තයා වෙන්නත් ප්‍රධානිලිය තමයි සිල්මෑණියෝ හිටපු එක්කෙනා. ආන් සාදුකාරයක් දෙන්නේ නැහැ වගේ රංගපෑමකට. කොච්චර වටිනවද? ඉතින් මං ඒකයි කිව්වේ, මට ඔළු ගෙඩි වැඩි කරගන්න ඕනේ. ඉන්න හැමෝම අලින්ට බය නැති වෙන්න ඕන. අලින්ට බය නම් මෙහෙ වසන්න බෑ. එනවනම් දැනගෙන ඉන්න අලි ඉන්නවා අනිවාර්යෙන්. හැමදාම නෙවෙයි, ඊයේ නෙවෙයි, අද උදේ පාන්දර මටත් හම්බුණා. අලිය මාව දැක්ක, මං අලියව දැක්ක. දෙන්නට දෙන්න දැන් මූණ බලන් ඉන්න. මොනව කරන්නේ දැන්? ඉදිරියට යන්දෝ පසුපසට යන්දෝ? අලියට මොලේ දුන්න මට වඩා. උමග කරේ අඩියක් පසුපසටගෙන යූ ටර්න් එකක්ම ගහගත්තා. මොකද මේ ඉන්නේ ලොකු හාමුදුරුවනේ, මෙයාත් එක සෙල්ලම් දැම්මොත් අපිට කැලේ ඉන්නත්. ඊට පස්සේ කැලේ කඩන් මෙහෙ ඇවිල්ලා මං දැක්ක මෙන්න දානසාලාවස්සෙන් මෙහෙට පැන්නා. ඉතින් අපි ඒ වගේ දක්ෂ වෙන්න ඕන, අභිමානවත් වෙන්න ඕන. අලියෙක් දැක්කත් දුවන්න හරි පණ තියෙන්න ඕන. අලියට වඳින්න ඕනේ නැහැ. කලබල උන්නේ නැහැනේ. එයාත් බලන් හිටියා මාත්. මට කලින් එයාට තේරුණා යන්න ඕන පැත්ත. හරි. සතුටින් අපිට එතකොට දැන් මේක දකිනකොට සතෙක් දැක්ක කියලා මැරෙන්න ඕනේ නැහැ. මොකද ඒ සත්තුත් අහිංසකයි, අපිත් ඊට වඩා අහිංසකයි අපි නේද? ඉතින් ඒ නිසා දෙගොල්ලෝම අහිංසක නම්, මෛත්‍රිය වඩනවා නම්, කරුණාවෙන් ඉන්නවා නම්, දැන් ওই සත්තුන්ට තේරෙන හැටි මම බැලුවේ පසු වෛද්‍ය මහත්තයෙක් එක්කව පෙරී. දැන් මෙයා පසු වෛද්‍ය බව මන්නේ දන්නේ. බල්ලෝ දන්නේ නැහැනේ. මේ බල්ලෝ මෙයා වට කරගත්තා. වට කරගෙන ඇඟේ එල්ලෙනවා, පිටේ එල්ලෙනවා. මම බැලුවේ මොකද්ද මේ දැන් ස්වභාවය මේ? සත්තුන්ට ඉව තියෙනවා. උන්ට දැනෙනවා මේ අපේ අපිට සලකන කෙනෙක් ඇවිත්ති. අපිව සුවපත් කරන කෙනෙක් ඇවිල්ති නැද්ද? මම බල්ලොන්ට කිව්වේ නෑනේ මේ පසු වෛද්‍ය කෙනෙක් උඹලයි දොස්තර බැඳපන් කිව්වද? මම කිව්වේ නෑනේ. අර බලන්න. එතකොට තමන්ගේ කරුණාව, මෛත්‍රිය තිරිසන් සත්තුන්ටත්. එහෙනම් මේ ඉන්න වන සතුන් අලි විශේෂයෙන් අවුරුදු 18ක් තිස්සේ අපේ පින්වත් සයන්නාසලට මෑණිවරුන්ට කාටවත් හානියක් කරලා නෑ. අඩුමතරෙන් බය වෙන්නවත් එන්නේ නෑ ඉස්සරහට. දුරදි දැක්කොත් ඉක්මනට හැරිලා යා යනවා. ඒක කොච්චර අපේ හිතේ කරුණා මෛත්‍රිය වැඩිලද, අපි ධර්මය තුල ජීවමාන වෙනවද, ඒ තරමට අපි ආරක්ෂා වෙනවා. ඒ නිසා ඒවට බය වෙන්න ඕනේ නැහැ. ඊළඟට මේ අවුව දරා ගන්නනේ. වැස්සොත් වැස්ස දරා ගන්න. වතුර දැන් ඊයේ නැති වුණා. ඒක දරා ගන්න පුළුවන් වෙන්න ඕනේ. වතුර නැතිම වුණා නෙවෙයි, මේ කොටසේ නැති වුණා.
අපි ඊට පස්සේ දුරතැන් වලට ගිහිල්ලා කොහොම හරි අපේ පහසුකම සලසා ගත්තා. ඒ කියන්නේ තැනේ හැටියට ඇනේ ගහන්න ඕන. නැත්නම් ඊතන අපි නුවර ඉඳලා ආවත් හරි අපිට වතුර නැහැ යමන් යන්න කියලා ආයි හැරුණානම් සමහර විට ඔයලා පරිස්සම් කරන්න වතුර නැවතුවත් දන්නේ නැහැ. කවුරු හරි ඇවිල්ලා නේද? ඔය පල්ලෙය කරාම තියෙනනේ ඔය ඇහුවත් දන්නේ නැහැ. කියන්න බෑ. පල්ලෙයන් ඈතින් අර ගම් පැත්තේ දෙන කරාමයක්. කොහොම හරි එක වෙනවා. දැන් අපි භාවනාවකට න්යාවේ. අපිට නාගන්න නැති වෙනකොට වතුර ටික නැති වෙනකොට අපිට මොකද ඇති වෙන්නේ? අපි ඉවසුවේ නැත්තම් කලකිරීමක් ඇති. අපිටම නෙවෙයි. හැබැයි දැන් වතුර තියද නැද්ද? අද තියෙනවා. ඊයේ ගියාන වතුරක් නැහැ භාවනාවත්. වතුර එහෙ තියෙනවා. මේ වැඩ ටික කරගන්න වෙන්නේ නැහැ. එහෙනම් ඉවසීම පුරුදු වෙන්න ඕනේ. පැමිණි කටයුත්ත කරන්න දක්ෂ වෙන්න ඕනේ. නැතුව වැඩ කරන්න නැතුව මේ කම්මැලි කමේ ඉන්න නෙවෙයි මහණ උනේ. එහෙනම් අපි සතුටු වෙනවා, සාදර වෙනවා දැනට ඉන්න මේ පින්වත් මෑණිවරු. අපි හැමදෙනා වෙනුවෙන් ලෝතර බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් උදෑසනම අවදි වෙලා ඒ දාන සකස් කිරීම කරනවා. ඔබත් සාදු කියලා අනුමෝදන් වෙන්න. ඒක කවදාවත් අපිට මේක කරන්න බෑ කියලා මට මතක් කරලා නැහැ, කියලා නැහැ. ඒක තමයි වටින්නේ. ඒ නිසා ඒකත් සීලයටම අයිති කොටසක් වශයෙන් හිතන්න. මේ වතපිලිවෙත අපි මේක හැමදේම කරන්නේ කාටවත් නෙවෙයි, අපිට. තම තමන්ට. දැන් මම මේ ධර්මදේශනාපය එකකට වඩා කියලා තියෙනවා. ඒක ගාන කියන්න හොඳ නැහැ. දැන් ඒතර එච්චර වෙලා කිව්වේ කවර වෙන කවුරුන් නිසා නෙවෙයි, මටම නිවන පිණිස. ඒතර මේක අහපු අය අහන්න නැති වෙයි. ඒක මට ප්‍රශ්නයක් නෙමෙයි. ඒතර අහපු අයට තම තමා විසින් කුසලයක් රැස් කරගත්තා කියලා සන්තෝෂ වෙන්න. එහෙනම් ඒක තමයි අද අපේ පාරමිතා. අපි නිවනට අනුයාත වේවා කියලා ප්‍රඥාව වැඩෙන විදියට මේ කතා බහ කළා. නොඑක් විදියේ කතාන්දර අපි විවරණ කළා. ඒව කාටවත් අපහාස කරන්න නම් නෙවෙයි කිව්වේ. නමුත් මෙහෙම නොකියත් බෑ. මෙහෙම නොකිය ඉන්න මේ වරද තේරෙන්නෙත් නෑ. යාළ හිතන්නේ යාළ කරන හැම දෙයක්ම හරි කියලා. එහෙම එකක් නෑ. භාග්‍යතුන් වහන්සේ කියපු දෙයම තමයි අපි කරන්න ඕනේ. අල්පේච්ඡ වෙන්න ඕනේ. අනිවාර්යෙන් අධිගම ලැබුවත් අධිගම කියන්න එපා කියලා බුදුරජාන් වහන්සේ පෙන්නනවා. අධිගම අල්පේච්ඡතාවේ ඒකයි එහෙම කිව්වේ. නැතුව තරහට නෙවෙයි. මොකද කවුරු හරි සෝවාන්ලා ඉන්නවා කියලා අපිට ඉරිසියාවක් නැහැ. නමුත් අපි දන්නවා ආර්යයන් වහන්සේ කෙනෙක් කියලා තමන් ප්‍රකට වෙන්න විදියක් නැහැ විනය රැක්කොත්. එහෙනම් එතන මොකද වෙලා තියෙන්නේ? විනය කැඩීමක් වෙලා තියෙනවා. විනය කඩනවද ආර්ය ශ්‍රාවකයෝ? ප්‍රශ්නේ නැත. කවදාවත් නැහැ. එහෙනම් පැහැදිලි තියෙනවනම් කියන්නේ නැහැ, කියනවනම් මාර්ගඵල නැත. ඔන්න විවරණේ. කවුද කියන්නේ? නාවියනේ අපේ ලොකු සන්නාසි කියලා තියෙනවා. හරි සරලව කට්ටි වැඩි දුර කලබල වෙන්න එපා. කියනවනම් මාර්ගඵල නැහැ. හරිද? කිසි තියෙන කෙනා කියන්නේත් නැහැ. හොඳයි. එහෙනම් සාදු කියලා සාදුර අපි ඒක පිළිගමු. අද දවසේ පැයකුත් විනාඩි 48ක් අපි දැන් මේ ධර්ම දේශනා කරලා තියෙනවා. ඉතින් දේශකයන් වහන්සේට ප්‍රඥා පාරමිතාවක් වුණා. ශ්‍රාවකයන්ටත් ප්‍රඥා පාරමිතාවක් වුණා. අපි හැම දිනාටම ඒකාන්තයෙන් මේ ප්‍රඥා පාරමිතා කුසලය සුවසේ පාරමී ධර්ම සපුරාගෙන දුකින් මිදි ලබන යමා නිවන් සුව පිණිසම හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරා. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. අභිවාදන සීලිස්ස නිච්ඡං මද්දා ප්‍රචායන චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු.